ايه مالك؟ Halo, mai. Aibon. Hari Aibon. Ada kata agaran lama api mulia padati pilih pada mulia kalaman agaran ya pada mei. Tapi ada gak mau kota saksa wi bahagia tani warim prasuna karena kota sakta mei saka cagaran ya ini mulia padati ya pilih pada tapi kata agaran ya. Karena mei kaya na kata agaran lama ini mam mei kami sampurne note ke wena mei an netua wena mei an netua sampur note ke kolega dagan no hari. Itu kota mei produk hagan mami wa lian ni ane pa mama kiena kan produk hagan ne mulia padat iya kata ma revision ne kada dala wa tiena pan tivi tieri pan tia mulia padat iya kata ma harda hagan ne isela ma hagan ne mungkin kalau mana akar ne kara gan ne wena wa esa produk hagan no wena wa netta mei kama lian kota ma lian ne panang gan ne pa emonot beri aul lian ne ne kara gan beri wena wa mulia kapara ma arti istemen ne tiweno hari මූල්‍ය පද්ධතිය ගත්තම ළමයි මේ මූල්‍ය පද්ධතිය ප්‍රධාන කොටස් පහකින් සමන්විත වෙනවා ප්‍රධාන කොටස් පහකින් මූල්‍ය පද්ධතිය සමන්විත වෙනවා හරිද ඒකේ එකක් තියෙනවා මූල්‍ය ආයතන දැන් ඔය මම ඔයාට මතක ඇති මුදල් හා මූල්‍ය ආයතන පාඩම ගන්නද්දි කිව්වා මේ මුදල් හා මූල්‍ය ආයතන ලිස්ට් එකක් අර පල්ලෙහාට ලිව්වන් නේද ඈ ලිව්වනේ බැංකු අංශය අනිකුත් විශේෂිත බැංක්නේ බැංක් මූල්‍ය ආයතන තැන්පතු බාර ගන්න අනිකුත් මූල්‍ය ආයතන හොම ලිව්වනේ කිව්සුම් ගත ඉදිරි කිරීමේ ආයතන හොම ලිව්වා නේ මම ඒතර ඔයාට කිව්වා ඒකට කට්ටිය කියනවා කියලා මූල්‍ය පද්ධතිය කියලා නෑ වැරදි ඒක මූල්‍ය පද්ධතිය නෙමෙයි ඒක ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතන පද්ධතිය මූල්‍ය ආයතන පද්ධතිය මූල්‍ය පද්ධතිය නෙමෙයි ඒක මූල්‍ය ආයතන පද්ධතිය හරිද එතකොට මේකට මූල්‍ය පද්ධතිය හැදෙන්නේ ප්‍රධාන කොටස් පහකින් උතලා ඊළඟට තියෙනවා මූල්‍ය උපකරණ තියෙනවා හරි මූල්‍ය ආයතන තියෙනවා මූල්‍ය උපකරණ තියෙනවා ඊළඟට තියෙනවා මූල්‍ය වෙළඳපොළ හරි මූල්‍ය වෙළඳපොළ කියලා එකක් තියෙනවා හරිද මේව ගැන මේ වැඩ තියෙන්නේ මොනවද කියලා වෙනම කතා කරමු හරි ඊළඟට තියෙනවා මූල්‍ය යටතල පහසුකම් මූල්‍ය වෙළඳපොළ තියෙනවා මූල්‍ය වෙළඳපොළට පස්සේ තියෙනවා මූල්‍ය යටතල පහසුකම්
මූල්‍ය යටිතල පහසුකම්. මෙතන අවසාන වශයෙන් තියෙනවා මහා බැංකුව. හරි. ඔන්න ඔය ටික එකතු වුණාම තමයි ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය හැදෙන්නේ. දැන් ළමයි මෙතනදි විශේෂත්වය තමයි අපි මේ වෙනකොට මෙන්න මේවා ඉවර කරගෙන තියෙනවා. හරි. මේ වෙනකොට මේවා ඉවර කරගෙන මේ කොටස් ටික මේ වෙනකොට ඉවර කරගෙන තියෙනවා. මොනවද ඉවර කරගෙන තියෙන කොටස්? හරි. එතකොට මෙතන තියෙනවා මෙතන විශේෂත්වයක් තියෙනවා. අපි මේ වෙනකොට ළමයි මූල්‍ය ආයතන ඉවර කරලා තියෙනවා. මොකේද? හත්වෙනි පාඩමේදී ඉවර කරලා තියෙනවා. නේ? හත්වෙනි පාඩමේදී ඉවර කරලා තියෙනවා. ඒගොල්ලෝ ටීචර්ස් ගයිඩ් එකේ තියෙන්නේ එහෙම තමයි. හරිද? මේ ටික දක්වලා දාලා තියෙනවා. හත්වෙනි පාඩමේදී මේවා සාකච්ඡා කර ඇත කියලා. හරි. ඊළඟට මහා බැංකුව කියන කොටසත් අපි ඉවර කරලා තියෙනවා. ඒ මොකේද? ඒත් හත්වෙනි පාඩමේදී ඉවර කරලා තියෙනවා. හරි. මොකද මේ පාඩමේ ළමයි ගොඩක් වෙලාවට ගොඩක් දැන් අර මූල්‍ය අනුපාත වගේ ගත්තයින් පස්සේ ඒ අනුපාතයෙන්ම ගත්තම account වලට බරයි. තේරුණාද? account වලට බර නිසා ඒ වගේ ප්‍රශ්න ගොඩක් වෙලාවට account වලදී අහනවා. හැබැයි මේ මෙන්න මේ සෙට් එකේ account වලදී සෙට් වෙන්නේ නැහැ. මේක සෙට් වෙන්නේ BS වලදී. ඒතර මේ සෙට් එක තමයි මේ ගොඩක් වෙලාවට ප්‍රශ්න කරන කොටස. ඒතර අපි මූල්‍ය ආයතන කියන කොටස ඉවර කරගෙන තියෙනවා හත්වෙනි පාඩමේදී. ඒ වගේම මහා බැංකුව කියන සෙක්ෂන් එකත් අපි ඉවර කරගෙන තිනවා කොයි පාඩමේද? හත්වෙනි පාඩමේ ඉවර කරගෙන තිනවා. එහෙනම් දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ මොනවද? මූල්‍ය උපකරණ, මූල්‍ය වෙළඳපොළ, මූල්‍ය යටිතල පහසුකම්. ඔය කියන තුන තමයි ඉතුරු වෙලා තියෙන්නේ. තේරුණාද? ඔය කියන තුන තමයි ඉතුරුලා තියෙන්නේ. හරි. රයිට්. එතකොට දැන් මේ වැඩේට ඕන, මේ වැඩේට ඕන ඩබල් CR කොලයක්. ගන්න ඩබල් CR කොලයක්. මේ වැඩේට ඕන ඩබල් CR කොලයක් ඕන. හරි. දැන් ඩබල් CR කොලයක් මේ අතට. මේ අතට. ඒකේ උඩම ලියන්න මූල්‍ය පද්ධතිය කියලා. උඩම රූලේ ලියන්න මැදට වෙන්න සුදු පාට කෑල්ලේ මූල්‍ය පද්ධතිය කියලා. හරිද? ඊට පස්සේ කොටස් පහකට බෙදා ගන්න. හැබැයි කොටස් පහකට බෙදනකොට මතක තියාගන්න මෙන්න මේක චූටි දීරුවක්. මේක ඒ කියන්නේ අර මේ මොනවාද මූල්‍ය ආයතන කියන වචනය ලියන්න පුළුවන් මූල්‍ය ආයතන කියලා ලියා ගන්න පුළුවන් වෙන චූටි තීරුවක්. හරි. මේක ගත්තම මේක මහා බැංකුව. ඒකත් එහෙමයි. මහා බැංකුව කියලා විතරක් ඇතර ලිව්වනම් ඇති. මූල්‍ය ආයතන කියලා විතරක් ලිව්වනම් ඇති. මහා බැංකුව කියලා විතරක් ලිව්වනම් ඇති. හරි. අර හත්වෙනි පාඩමේ මූල්‍ය ආයතන නෝට් එකම තමයි මෙතන දෙන්නේ. ඒ ආයතන ටික ඒ පිළිවෙලට ඒ ආයතන ටික විතරයි මෙතන දෙන්නේ. මහා බැංකුව ගැන කතා කරලා තිනවා හත්වෙනි පාඩමේ. හරිද? එතකොට දැන් ඉතුරු වෙන ටික තියෙනවනේ. ඉතුරු වෙන ටික මැද ටික අන්නේ ටික සමාන කොටස් තුනකට බෙදා ගන්න. ඒ ටික සමාන කොටස් තුනකට බෙදා ගන්න. මැද ටික. පැහැදිලි කාරණේ. ඩබල් CR කොලයක් ගත්තා චූටි තීරුවක් මූල්‍ය ආයතන වලට චූටි තීරුවක්. ඒ කියන්නේ තීරුවක් ඕනේ නැහැ අත්‍තරම තමයි. මහා බැංකුවට හරි. ඉතුරු කොටස් ටික බෙදා ගන්න සමාන කොටස් තුනකට මැද කොටස් ටික බෙදා ගන්න සමාන කොටස් තුනකට. ඒ විදිහට නෝට් එක හදා ගන්න ඕනේ. හරිද? ටග්ගල ඉවර කරගමු. එතනට ගන්න ටග්ගල ඉවර කරගන්න. හරි. නෑ නෑ මං කිව්වේ කොලේ ඉදින් මේ චිත්‍රපොත් මේ මේ සාමාන්‍ය කොලයක් දිගාරින අතරනේ ගන්න ඕන. සාමාන්‍ය කොලයක් දිගාරින අතර ගන්න. හරිද? ඩබල් CR කොලයක් මෙහෙම දිගාරින්නේ රෙන්නේ වෙහෙන්නේ අන්නේ අතට. අනිත් අතට නෙවෙයි. මැද පිටුවක් මැද පිටුවක් ඩබල් CR කොලයක් වම් පුතේ මැද පිටුවන්නේ
මැද පිටුවක් අරගෙන ඒකේ උඩින්ම සවි මං අදද පළවෙනි දවසද සවනේ මගේ පන්තල ඉන්න ළමයි නම් දන්නවා මෙහෙම මැද පිටුවක් ගන්න කොම කොහොමද කරන්නේ කියලා නේද මේක මේ කොටස් වලඳ බල කියන කොටස මම වෙනම ගන්නම් ඈ කොටස් වලඳ බල ටික ලොකු කතාවක්නේ ඒක මම වෙනදම ගන්නම් හරිද හරිද කොටස් පහකට බෙදාගෙන සෙට් කරගත්තනේ හරි මේ කොටස චූටි චූටි තීරුවක් ඒක මේ මේ මූල්‍ය ආයතන කියලා ලියාගන්න තිබ්බනම් ඇති මෙතන බැංකු බැංකු කියලා ලියන්න තිබ්බනම් ඇති මහා බැංකුව කියලා ලියන්න කිව්වොත් තිබ්බනම් ඇති හරි මහ ගොඩක් ඕනේ නැහැ මහා බැංකුව කියලා ලියන්න තිබ්බනම් ඇති ඈ Right. Then, එන්න මෙන්න මෙතනට. දැන් එන්න මේකේ පළවෙනි එක, ඒ කියන්නේ මෙන්න මෙතන මූල්‍ය උපකරණ කියලා ලියන්න මෙතන. මූල්‍ය උපකරණ. ඒ කියන්නේ මූල්‍ය ආයතන කියලා ලියලා පළවෙනි එක මෙතන මූල්‍ය ආයතන කියලා ලියලා ඊළඟට ලියන්න මූල්‍ය උපකරණ කියලා. මූල්‍ය උපකරණ. Hari, right. Mulai upacara pradana wasin lamai hatak kata karena tiennu. Mulai upacara pradana wasin hatak kata karena tiennu. Dan ini ane mana mihimai. Mulai upacara kita home palle hari rakyat nama. Ini palle ini ekoh home lienu api banda gara bilpat kila. Hari banda gara bilpat. Ini pas ini mukad deh kila ini note kita agan nama. Ini lagi banda gara bedum kara note kaya nama. Hari. ඊළඟට සාමාන්‍ය කොටස් නෝට් එක යනවා හරි ඊළඟට වරණීය කොටස් ආ නෝට් එක යනවා එහෙම තමයි යන්නේ පිළිවෙල හරිනේ පැහැදිලිනේ ආකෘතිය පැහැදිලි ඈ ආකෘතිය පැහැදිලි රයිට් එහෙනම් එමු මූල්‍ය උපකරණ කියන කොටසට මූල්‍ය උපකරණ කියන කොටසේ මේ වගේ ඉරක් ගහ ගන්න පල්ලෙහාට පල්ලෙහාටම ගහන්න ඉර පල්ලෙහාටම ගහන්න ඉර ඊතලයක් දාලා මෙහෙම පළවෙනි රූල් ඊතලය රූල් අරින්න එපා කිසිසේත් රූල් ඇරියොත් නම් ඉඩ මදි වෙනවා මම කියන තැන්වලදී අරින්න රූල් අරින්න එපා Wena para panakin liagan na mihimi italia tala banda gara bilpat kiela banda gara bilpat banda gara bilpat hari teme banda gara bilpat kieneka witarak lamai taniem pehadili karan nebe egre hetu otamai banda gara bilpat sa banda gara bedum kara tara podi sambandiak tieno iti mensa mega deka meka te tamai sa pehadili karan nebe ini දැන් රජය ගත්තයින් පස්සේ මෙන්න මේ මේ නෝට් එක බලාගත්තොත් ඔය බණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කර සම්පූර්ණයෙන් දැන් ඉවරයි ඈ රජය ගත්තම රජයට අවශ්‍යයි ළමයි කෙටි කාලීන ණය හරි රජයට අවශ්‍යයි කෙටි කාලීන ණය ඒ වගේම රජයට අවශ්‍යයි දිගු කාලීන ණය කෙටි කාලීන ණය ඕන ඒ වගේම දිගු කාලීන ණය ඕන නැත්නම් කෙටි කාලීන අරමුදල් අවශ්‍යතාව තියෙනවා ඒ වගේම දිගු කාලීන අරමුදල් අවශ්‍යතාව තියෙනවා හරි මේ රජයට තියෙන කෙටි කාලීන හා දිගු කාලීන අවශ්‍යතාවයන් රජය සපුරා ගන්න උත්සාහ කරනවා මොන වයින්ද දේශීය මුදල් වලින් දේශීය මුදල් වලින් දේශීය මුදල් කියලා කියන්නේ රුපියල් සත හරි රුපියල් වලින් නේ ලංකාවේ දේශීය මුදල් රුපියල්නේ ඒතර රුපියල් වලින් තමයි මේ සපුරා ගන්න උත්සාහ කරන්නේ රජයට තියෙනවා කෙටි කාලීන සහ දිගු කාලීන මූල්‍ය අවශ්‍යතා ඒ කෙටි කාලීන සහ දිගු කාලීන මූල්‍ය අවශ්‍යතා රජය සපුරා ගන්න උත්සාහ කරනවා මොන වයින්ද දේශීය මුදල් වලින් ඒ කියන්නේ රුපියල් වලින් හරි රජයට තියෙන කෙටි කාලීන හා දිගු කාලීන අරමුදල් අවශ්‍යතා එහෙම නැත්නම් රජයට තියෙන කෙටි කාලීන සහ දිගු කාලීන මූල්‍ය අවශ්‍යතා
දේශීය මුදලින් සපයා ගන්න රජය උත්සාහ කරනවා. අන්න එහෙම දේශීය මුදලින් සපයා ගැනීම සඳහා රජය නිකුත් කරනවා. ඒ නිකුත් කරන දේවල් දෙක තමයි මේ දෙක. මොකද්ද? එකක් තමයි භාණ්ඩාගාර බිල්පත්. එකක් තමයි භාණ්ඩාගාර බිල්පත්. හරි. එකක් භාණ්ඩාගාර බිල්පත්. අනිත් එක තමයි භාණ්ඩාගාර බැඳුම් කර. දැන් කොහොමද වෙන්නේ? අහගන්න. මේ බලන්න නිර්වචනේ. නිර්වචනේ බලන්න. රජයට අවශ්‍ය කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතා රජයට අවශ්‍ය කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතා දේශීය මුදලින් සපයා ගැනීම සඳහා රජය විසින් නිකුත් කරනු ලබන සුරැකුම්පත් විශේෂය භාණ්ඩාගාර බිල්පත් ලෙස හැඳින්වේ රජයට අවශ්‍ය කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතා දේශීය මුදලින් සපයා ගැනීම සඳහා රජය නිකුත් කරන සුරැකුම්පත් විශේෂය භාණ්ඩාගාර බිල්පත් ලෙස හැඳින්වේ. හරි රජයට අවශ්‍ය කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතා දේශීය මුදලින් සපයා ගැනීම සඳහා රජය නිකුත් කරනු ලබන සුරැකුම්පත් විශේෂය භාණ්ඩාගාර බිල්පත් ලෙස හැඳින්වේ. ඊළඟට මෙවන් ඊළඟ රජයට අවශ්‍ය දිගු කාලීන මූල්‍ය අවශ්‍යතා දේශීය මුදලින් සපයා ගැනීම සඳහා රජය විසින් නිකුත් කරනු ලබන සුරැකුම්පත් විශේෂය භාණ්ඩාගාර බැඳුම් කර ලෙස හැඳින්වේ. ඒතු රජයට අවශ්‍ය දිගු කාලීන මූල්‍ය අවශ්‍යතා දේශීය මුදලින් සපුරා ගැනීම සඳහා රජය විසින් නිකුත් කරනු ලබන සුරැකුම්පත් විශේෂය භාණ්ඩාගාර බිල්පත් ලෙස හැඳින්වේ. කෙටි කාලීනීවට නිකුත් කරනවා මොනවාද? භාණ්ඩාගාර බිල්පත්. දිගු කාලන මූල්‍ය අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා නිකුත් කරනවා මොනවාද? භාණ්ඩාගාර බැඳුම් කර. හරි. කෙටි කාලන මූල්‍ය අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරනවා. දිගු කාලන මූල්‍ය අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා නිකුත් කරනවා මොනවාද? භාණ්ඩාගාර බැඳුම් කර. රයිට්. දැන් අර අතන නෝට් එකේ භාණ්ඩාගාර බිල්පත් කියලා තියෙනවානේ. පරක් වෙලා ආපු ළමයින්ට YouTube එකේ හැරි ගිහලා මුල් ටික බලලා එන්න. නැත්නම් අමාරු වෙල්ල ගන්න. භාණ්ඩාගාර බිල්පත් කියලා තියෙනවානේ. භාණ්ඩාගාර බිල්පත් යටතේ ලියන නෝට් එක. භාණ්ඩාගාර බිල්පත් යටතේ ලියන නෝට් එක ලියන්න. තනියෙන් ලියන්න පුළුවන් හැබැයි දැන්. නේ? තනියෙන් ලියන්න පුළුවන් හැබැයි. මොකද්ද? ලියන්න. රජයට අවශ්‍ය කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතා රජයට අවශ්‍ය කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතා නැත්නම් ණය මූල්‍ය අවශ්‍යතා නෙමෙයි ණය කියලා දාන්නකෝ. කෙටි රජයට අවශ්‍ය කෙටි කාලීන ණය රජයට අවශ්‍ය කෙටි කාලීන ණය දේශීය මුදලින් සපයා ගැනීම සඳහා රජයට අවශ්‍ය කෙටි කාලීන ණය දේශීය මුදලින් සපයා ගැනීම සඳහා රජයට අවශ්‍ය කෙටි කාලීන ණය දේශීය මුදලින් සපයා ගැනීම සඳහා රජයට අවශ්‍ය ණය රජයට අවශ්‍ය කෙටි කාලීන ණය දේශීය මුදලින් සපයා ගැනීම සඳහා මහා බැංකුව විසින් නිකුත් කරනු ලබන සුරැකුම්පත් විශේෂයකි. 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 හරි. රයිට්. ඊළඟට ඊළඟ රූලේ ආයි තලයක් ගහලා වෙන පාට පෑනකින් ලියන භාණ්ඩාගාර බැඳුම් කර කියලා. භාණ්ඩාගාර බැඳුම් කර කියලා ලියන වෙන පාට පෑනකින්. භාණ්ඩාගාර බැඳුම් කර කියලා ලියන වෙන පාට පෑනකින්. භාණ්ඩාගාර බැඳුම් කර කියලා ලියන වෙන පාට පෑනකින්. ඒක ලියන්න. රජයට අවශ්‍ය දිගු කාලීන ණය රජයට අවශ්‍ය දිගු කාලීන ණය රජයට අවශ්‍ය දිගු කාලීන ණය දේශීය මුදලින් සපයා ගැනීම සඳහා දේශීය මුදලින් සපයා ගැනීම සඳහා
රජයට අවශ්‍ය දිගු කාලීන ණය දේශීය මුදලින් සපයා ගැනීම සඳහා රජයට අවශ්‍ය දිගු කාලීන ණය දේශීය මුදලින් සපයා ගැනීම සඳහා මහබැංකුව විසින් නිකුත් කරනු ලබන සුරැකුම්පත් විශේෂයකි 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 Hari, dengar note ke? Note ke? Ilang koras rein nabute? Tungeni ega, tungeni itali daliana samaanne koras, tungeni itali daliana samaanne koras, tungeni itali daliana samaanne koras. Tungeni itali daliana samaanne kodas. Hari samaanne kodas. Right. Teng api balamu samaanne kodas kiyanne mokaddi kiyala samaanne kodas saakatcha karamu. Mena metrin indan thamai chuttak idi tiyenne hari. Ekeni Bandagara bil patta bendum kara walata wada poddak idin saakatchawak thiyena ekai poddak thiyena kiyala kiyanne naththan loku maha kathawak ne hari metara samanya kodas eh oka kodas hatakata vitarai palle hada yanne samanya kodas monada me samanya kodas kiyala kiyanne lamai me samagamak gattama seema sahita samagamak gattama hari seema sahita samagamaka oya dannawa ප්‍රාග්ධනය හැදෙන්නේ මේ කොටස් වලින් සීමා සහිත සමාගමක මොකක් හැදෙන්නේද ප්‍රාග්ධනය හැදෙන්නේ ප්‍රාග්ධනය සමන්විත වෙන්නේ මෙන්න මේ කොටස් වලින් සමහර අපි කියන්නේ කොටස් ප්‍රාග්ධනය කියලා හරි එතකොට ඔය කොටස් ගත්තම ළමයි ඔය කොටස් ප්‍රධාන වශයෙන් සීමා සහිත සමාගමක් නිකුත් කරන කොටස් ගත්තම ඒ කොටස් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා ප්‍රාග්ධනය සමන්විත වෙන්නේ මොනවයින්ද කොටස් වලින් මේ කොටස් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා එකක් තමයි මෙන්න මේ සාමාන්‍ය කොටස් හරි සාමාන්‍ය කොටස් කියනේවත් තවත් කොටස් දෙකකට බෙදෙනවා අනිත් එක තමයි වරණීය කොටස් එකක් සාමාන්‍ය කොටස් අනිත් එක වරණීය කොටස් හරි ඔය තමයි සීමා සහිත සමාගමක ප්‍රාග්ධනය හැදෙන ප්‍රධාන කොටස් වර්ග දෙක ළමයි මේ සාමාන්‍ය කොටස් කියලා කියන්නේ අතරම මේ සාමාන්‍ය කොටස් තියෙන කට්ටිය තමයි ළමයි සමාගමක අයිතිකාරයෝ. ඒගොල්ලෝ තමයි සමාගමේ අයිතිකරුවන්. සාමාන්‍ය කොටස් හිමියන් තමයි සමාගමේ අයිතිකරුවෝ වශයෙන් සාමාන්‍යයෙන් අපි සලකන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය කොටස් මිලදී ගත්ත කට්ටියට සමාගමේ මහසභා රැස්වීමේ ඡන්දය ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා. හැබැයි ඒකට පොඩි අවශ්‍යතාවයක් සපුරන්න ඕන අවශ්‍යතාවය තමයි මේ සාමාන්‍ය කොටසුත් තවත් කොටස් දෙකකට බෙදෙනවා එකක් තමයි ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් මේ අයියලක්ලා ක්ලාස් අයියලක්ලා ක්ලාස් වා කෑගෙන හම් බෑනේ එකක් තමයි ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් අනිත් එක තමයි ඡන්ද බලය හිමි නොවන සාමාන්‍ය කොටස් එකක් ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් අනිත් එක තමයි ඡන්ද බලය හිමි නොවන සාමාන්‍ය කොටස් හරි එකකට ඡන්ද බලය තියෙනවා අනිත් එකට ඡන්ද බලය නැහැ ඡන්ද බලය නැහැ ඡන්ද බලය හිමි නොවන දැන් ළමයි මේ ඡන්ද බලය තියෙනවනේ ඡන්ද බලය කියලා කියන්නේ සාමාන්‍ය සමාගමක මහසභා රැස්වීමේදී යම් යෝජනාවක් ගෙනාවම ඒ යෝජනාවට පක්ෂව හෝ විපක්ෂව තමන්ගේ අදහස ප්‍රකාශ කරන්න තියෙන අයිතියට තමයි ඡන්ද බලය කියලා කියන්නේ මෙන්න මේ සාමාන්‍ය කොටස් හිමියන් අතරින් තමයි සමාගමේ අධ්‍යක්ෂකවරු පත් වෙන්නේ.
ඉගෙන සාමාන්‍ය කොටස් මිලදී ගත්ත කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් එයාට පුළුවන් සමාගමක මොන දූරේට දූරයකට පත් වෙන්නද? අධ්‍යක්ෂක දූරයකට පත් වෙන්න පුළුවන්. තේරුණාද? සමාගමක සාමාන්‍ය කොටස් හිමි පුද්ගලයෙක් නම් එයාට පුළුවන් සමාගමක අධ්‍යක්ෂක දූරයකට පත් වෙන්න. එතකොට සමාගමක් ඇතුලේ ඇත්තටම අයිතිකාරයෝ කියන්නේ කවුද? සාමාන්‍ය කොටස් හිමියෝ. සාමාන්‍ය කොටස් මිලදී ගන්න ආයෝජකයෝ තමයි සමාගමක අයිතිකාරයෝ වෙන්නේ. හරි? මේ කොටස් මිලදී ගන්න ආයෝජකයන්ට සමාගම ලබන ලාභාංශ ප්‍රතිශතය මේ සමාගම ලබන ලාභාංශයෙන් යම් ප්‍රතිශතයක් හිමි වෙනවා. හැබැයි ළමයි මෙහෙම දෙයක් තියෙනවා. ඔය හම්බෙන ලාභය ස්ථීර නැහැ. හරි? ස්ථීර නැහැ. ඒ නිසා මේ කොටස් වල තියෙනවා අවදානම. දැන් ලාභයේ ස්ථීර නැත් අවදානමක් තියෙනවනේ. එතකොට දැන් එහෙනම් ස්ථීර ලාභයක් මොකද්ද තියෙන්නේ? කාටද තියෙන්නේ? ඒ ස්ථිර ලාභයක් තියෙනවා මෙන්න මේගොල්ලන්ට. වරණීය කොටස් හිමියන්ට ස්ථිර ලාභයක් තියෙනවා. ඒගොල්ලන්ගේ ලාභය ස්ථිරයි. ඒගොල්ලන්ට ලැබෙන ලාභය ෂුවර් නේ. නිශ්චිත ලාභාංශ ප්‍රතිශතයක් ඒගොල්ලන්ගේ කොටස් මිලදී ගන්නකොට නිශ්චිත ලාභාංශ ප්‍රතිශතයක් දක්වනවා. ඒ ලාභාංශ ප්‍රතිශතය දක්වලා තමයි ඒගොල්ලන්ගේ කොටස් ඒගොල්ලන්ට දෙන්නේ. හැබැයි ළමයි ඒගොල්ලන්ට සමාගමක අධ්‍යක්ෂක ධූර දරන්න බෑ. ඒ කියන්නේ පරිපාලනයට යන්න බෑ. ඒ වගේම ඒගොල්ලන්ට මොකද්ද නැත්තේ? ඡන්ද බලයක් නැහැ. හරි? වර්ණීය කොටස් හිමියන්ට මොකද්ද නැත්තේ? ඡන්ද බලයක් නැහැ. ඒ කියන්නේ සමාගමක ඒගොල්ලෝ අයිතිකාරයෝ නෙවෙයි. හරියට නිකන් ඒගොල්ලෝ සමාගමට නිකන් මේ ණයක් ලබා දීපු කට්ටිය වගේ. නිකන් ණය දීලා තියෙනවා සමාගමට. නේ? ඈ ණය දීලා තියෙනවා. ඒතකොට මේ ණය දීපු කණ්ඩායමක් වගේ තමයි කවුද? මෙන්න මේ වර්ණීය කොටස් හිමියන්. හරි? රයිට්. සාමාන්‍ය කොටස් හිමියෝ කියන සෙක්ෂන් එකේ ලියමු. එතන ලියන්න සාමාන්‍ය කොටස් හිමියෝ කියන තැන. එතන ලියන්න මේ පොඩි හැඳින්වීමක් තියෙන සාමාන්‍ය කොටස් යනු කුමක්ද කියලා නිර්වචනයක් නැහැ. හරි? මේ ඒගොල්ලෝ මේ 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 වෙනම එකල ගැන සහත් මේකක් නැහැ. මේ නිර්වචනයක් නැහැ. නමුත් ඒගොල්ලෝ සාමාන්‍ය කොටස් හිමියෝ කියන්නේ කවුද කියලා පොඩි හැඳින්වීමක් තියෙන. ලියන්න මෙහෙම. සාමාන්‍ය කොටස් මිලදී ගන්නා ආයෝජකයෝ සමාගමක අයිතිකරුවන් වෙති. සමාගමක අයිතිකරුවන් වෙති. සමාගමක අයිතිකරුවන් වෙති. ඒකටම ලියන්න නිශ්චිත ලාභ ප්‍රතිශතයක් හිමි නොවන නිශ්චිත ලාභ ප්‍රතිශතයක් හිමි නොවන නිශ්චිත ලාභ ප්‍රතිශතයක් හිමි නොවන වාර්ෂික මහසභා රැස්වීම වලට සහභාගී විය හැකි වාර්ෂික මහසභා රැස්වීම වලට සහභාගී විය හැකි නිශ්චිත ලාභ ප්‍රතිශතයක් හිමි නොවන වාර්ෂික මහසභා රැස්වීම වලට සහභාගී විය හැකි නිශ්චිත ලාභ ප්‍රතිශතයක් හිමි නොවන වාර්ෂික මහසභා රැස්වීම වලට සහභාගී විය හැකි පාලන බලතල හිමිවන කොටස් පාලන බලතල හිමිවන කොටස් පාලන බලතල හිමිවන කොටස් පාලන බලතල හිමිවන කොටස් හරි රයිට් ඒකට යටින් ලියන්න ළමයි ඒකට යටින් ඊළඟ රූලේ ලියන්න ඒතර සාමාන්‍ය කොටස් වලම ඒකට යටින් ඊළඟ රූල් ලියන්න සාමාන්‍ය කොටස් වර්ග කියලා සාමාන්‍ය කොටස් වර්ග කියලා සාමාන්‍ය කොටස් වර්ග කියලා ඊළඟ රූලේ ලියන්න එක ඡන්ද බලය හිමිවන සාමාන්‍ය කොටස් ඡන්ද බලය හිමිවන සාමාන්‍ය කොටස් සාමාන්‍ය කොටස් වර්ග කියලා ලියන්න එක ඡන්ද බලය හිමිවන සාමාන්‍ය කොටස්
දෙක ඡන්ද බලය රහිත සාමාන්‍ය කොටස්. ඡන්ද බලය රහිත සාමාන්‍ය කොටස්. හරි දැන් මෙතන මෙතන ඊළඟට ආයේ ඊතලයක් දාලා වෙන පාට පෑනකින් ලියන්න වරණීය කොටස් කියලා වෙන පාට පෑනකින් ලියන්න වරණීය කොටස් කියලා වරණීය කොටස් කියලා ලියන්න. යර්ථේ ලියන්න මෙහෙම. යර්ථේ ලියන්න. නිශ්චිත ලාභ ප්‍රසතයක් හිමිවන හිමි නිශ්චිත ලාභ ප්‍රසතයක් හිමි සමාගම විසුරුවා හරින අවස්ථාවේදී නිශ්චිත ලාභ ප්‍රසතයක් හිමි සමාගම විසුරුවා හරින අවස්ථාවේදී ප්‍රාග්ධනය ආපසු ගෙවීමේදී ප්‍රාග්ධනය ආපසු ගෙවීමේදී ප්‍රාග්ධනය ආපසු ගෙවීමේදී ප්‍රමුඛතාවයක් හිමිවන ප්‍රමුඛතාවයක් හිමිවන කොටස් ප්‍රමුඛතාවයක් හිමිවන කොටස් ඒක වර්ග දැන් ඔය උගන්වනවා හොඳේ සමුචිත වරණීය කොටස් සහභාගී වර්ණ එහෙම නැහැ ළමයි දැන් ප්‍රායෝගිකව පාවිච්චි වෙන්නෙත් නැහැ ඔයාලට උගන්වනවා එහෙම සමුචිත වරණීය කොටස් සහභාගී වරණීය කොටස් සමුචිත සහභාගී වරණීය කොටස් අසමුචිත සහභාගී වරණීය කොටස් ඔහොම කියලා උගන්වනවා හරි දැන් ප්‍රායෝගිකව පවා ඒවා සාමාන්‍යයෙන් ලෝකේ නැහැ හරි එසා මේ ප්‍රායෝගිකව ඒවා පාවිච්චි වෙන්නේ නැහැ ලෝකේ වර්ණීය කොටස් කියන එක විතරයි ලෝකේ පාවිච්චි වෙන්නේ වර්ණීය කොටස් කියන මෙන්න මේ පොදු පොදු සාධකේ විතරයි පාවිච්චි වෙන්නේ. ඒතර එහෙම උගන්වනවා දැන්. ඒවා නැහැ ඒව නිකන් බොරුවට පාඩම් කරන්න යන්න එපා තේරුමක් නැහැ. ඈ මේ හරි නෑ නෑ සමාගම වැඩි ලාභ ලබනකොට වර්ණීය කොටස් හිමියන්ට ලාභ හම්බ වෙන්නේ නැහැ. ඉතින් නිශ්චිත ලාභ ප්‍රසතයක් තමයි ඒක සාමාන්‍ය තේරෙන එක තුල ගම්ම්‍ය වෙනවා. නිශ්චිත ලාභ ප්‍රසතය. උදාහරණයට අපි තමුන් යා සරලව එහෙම නෙවෙයි ඈ එහෙම නෙවෙයි වෙන්නේ ප්‍රායෝගිකව නමුත් අපි නිකන් හිතමු ලාභයේ 10%යි. ඒතර යාට හම්බෙන්නේ කීයද? සමාගම අධික ලාභ ලැබුවත් යාට හම්බෙන්නේ 10%යි. ඒතරින් යාට හම්බෙන්නේ නැහැ. හරි? ඒතරින් යාට හම්බෙන්නේ නැහැ. නිශ්චිත කියන වචනේ තුල අදහස් වෙන්නේ ගම්ම්‍ය වන්නේ නිශ්චිත ලාභ ප්‍රසතයක්. ඒගොල්ලන්ට ඒ සමාගම කොච්චර ලාභ ලැබුවත් ඒගොල්ලන්ට හම්බෙන්නේ ඒ ගාන විතරයි. ඒ 10%යි නේද? ඒගොල්ලන්ට 10% විතරයි. ඒතරින් එහාට සමාගම අධික ලාභ ලබන අවස්ථාවදී අර සාමාන්‍ය කොටස් හිමියන්ට හොඳයි. ඇයි? සාමාන්‍ය කොටස් හිමියන් නිශ්චිත ලාභ ප්‍රසතයක් නැහැනේ නේද? ඒතර සමාගම අධික ලාභ ලබන අවස්ථාවේදී ඒගොල්ලන්ට අධික ලාභයකට හිමිකම් කියන්න පුළුවන්. සමාගම පාඩු ලබන අවස්ථාවකදීත් ඒ වගේම තමයි. හරි? ඒගොල්ලන්ට. හැබැයි මේගොල්ලන්ට එහෙම නෙමෙයි. මේවල නිශ්චිත ලාභ ප්‍රසතයක් තියෙනවා. ඒ නිසා අනෙක් සාමාන්‍ය කොටස් හිමියන්ට ලාභය ගෙවන්න කලින් වරණීය කොටස් හිමියන්ට ලාභය ගෙවල ඉවර කළා තමයි අනෙක් කටියට ගෙවන්නේ. එසේ chance එක මේගොල්ලන්ට තියෙනවා. හරි? Right. ළමයි. ඒතර වරණීය කොටස් ඉවරයිනේ. ආ right. ඒකේ ඊළඟ ඊතලයේ දාලා වෙන පාඩ පෑන කිල් යන්න. ඊළඟ ඊතලේ දාලා වෙන පාඩ පෑන කිල් යන්න වාණිජ පත්‍රිකා වාණිජ පත්‍රිකා
වාණිජ පත්‍රිකා. වාණිජ පත්‍රිකා. හරි. ළමයි මේ අහන්නකො චුට්ටක්. දැන් ඔය සමාගමක් ළමයි කොටස් නිකුත් කරන්නේ මේ සමාගමට තියෙන දිගු කාලීන මූල්‍ය අවශ්‍යතාවය ඉටු කරගන්න. හරි. සමාගමක් කොටස් නිකුත් කිරීමෙන් ඇත්තම උත්සාහ කරන්නේ සමාගමට තියෙන දිගු කාලීන මූල්‍ය අවශ්‍යතාවක්. දිගු කාලී කොට ලොකු කාලයක් සඳහා අවශ්‍ය වන මූල්‍ය අවශ්‍යතාවය ඉටු කර ගැනීම සඳහා තමයි සමාගමක් කොටස් නිකුත් කරන්නේ. හැබැයි මේ සමාගමකට දිගු කාලීන මූල්‍ය අවශ්‍යතාව වගේම කිපි කාලීන මූල්‍ය අවශ්‍යතාවක් තියෙනවා. නේ? අන්න එතකොට සමාගමක් තමන්ට තියෙන කෙත්කාලීන මූල්‍ය අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා මෙන්න මේ වාණිජ පත්‍රිකා එහෙම නැත්නම් කමර්ෂල් පේපර්ස් ඉෂූ කරනවා. එතකොට ඒවට කොහොමද හම්බ වෙන්නේ මිනිස්සුන්ට මොනවද හම්බ වෙන්නේ මේ මේකට ඉන්වෙස්ට් කරන කට්ටියට මොනවද ලැබෙන ප්‍රතිලාභ? සාමාන්‍යයෙන් මේක නිකන් ෆික්ස් ඩිපොසිට් එකක් දැම්මා වගේ ෆික්ස් එකක් දැම්මා වගේ. ඒ කියන්නේ ඒගොල්ලෝ කියනවා අපි වාණිජ පත්‍රිකා නිකුත් කරනවා මාස 3ක් සඳහා. හරි මාස 3යි. එතන මාස 3ේදී කවුරට ගෙනට වාණිජ පත්‍රිකාවක් ගන්නවා වාණිජ පත්‍රිකාවල ගණන් දාලා තිනු ඒගොල්ලෝ සාමාන්‍ය අපි තුම ලක්ෂයක් කියලා වාණිජ පත්‍රිකාව රයිට් ලක්ෂයයි ඒගොල්ලෝ කියනවා මේ ලක්ෂයට අපි කියනවා මාස 3ට 100ට 22ක පොලියක් ඒ වාර්ෂික හොඳේ 122 වාර්ෂික ඒතර ඒක 22 බෙදෙනවා 3ෙන් ඈ හරිද 22 කාර්තුවෙන් 12ෙන් බෙදලා 12ෙන් බෙදලා ඒන උත්තරේ 3ෙන් වැඩි කරලා තමයි ගන්න ඈ එතකොට අන්න දැන් ළමයි මේගොල්ලෝ දැන් මේගොල්ලෝ මොකද්ද මේ මේ කණ්ඩායම කරන්නේ මොකද්ද මේ කණ්ඩායම මේගොල්ලෝ කරන්නේ මොකද්ද මේ සමාගමට තියෙන කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතාවය. ඒකට කොටස් තුනක් කරන්න බෑ. ඇයි? කොටස් කියන ඒවා ගත්තයින් පස්සේ යා ඊට පස්සේ මේ කොටස් ටික මාස් තුනකට පස්සේ ආය අපිට දෙයිද නැද්ද කියලා දන්නේ නැහෙනේ. කොටස් කියන්නේ සමාගමගේ හිමිකාරීත්වය බෙදා හැරීමක් නේ. එතකොට කොටස් තුනක් කරන්න බෑ ඒකට. කොටස් තුනක් කරන්නේ නැතුව මේ මුදල් අවශ්‍යතාව කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතාව ඊට කර ගැනීම සඳහා වෙනම ක්‍රමවේදයක් පාවිච්චි කරනවා. ඒවට කියනවා වාණිජ පත්‍රිකා කියලා. සමාගමකට තියෙන කෙටි කාලීන මූල්‍ය ද්‍රවශීලතා අවශ්‍යතා මූල්‍ය අවශ්‍යතා තමයි අපි කියන්නේ ද්‍රවශීලතා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා සමාගමන් නිකුත් කරන්නේ වාණිජ පත්‍රිකා රයිට් වාණිජ පත්‍රිකා යට තේලියා ගන්න සමාගමක් තම කෙටි කාලීන ද්‍රවශීලතා අවශ්‍යතා ද්‍රවශීලතා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා නිකුත් කරනු ලබන පත්‍රිකා විශේෂය නිකුත් කරන ලබන පත්‍රිකා විශේෂය right ඊළඟ කලි අර 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 වගේ ඉතලේ දාලා පල්ලෙහාට නම් වෙන පාඩ පෑන කිල්ල යන්න ඊළඟ එක සාංගමික බැඳුම් කර සාංගමික බැඳුම් කර සාංගමික බැඳුම් කර හරි හරි මේ බලන්න දැන් දැන් රජය ගත්තම රජය විසින් ක්‍රියාත්මක කරන ලබන ව්‍යාපාර ප්‍රධාන කොටස් තුනක් යටතේ වර්ග කරා නේ රාජ්‍යංශය සතු ව්‍යාපාරය ඒක ඉගෙන ගත්තේ කි කොයි වෙන පාඩමද ව්‍යාපාර සංවිධාන පාඩමේ මේ පාඩමේ නෙමෙයි ව්‍යාපාර සංවිධාන පාඩමේ වා ඉගෙන ගත්තා රාජ්‍යංශයේ ව්‍යාපාර තුනක් හරි පළවෙනි එක තමයි දෙපාර්තමේන්තු දෙපාර්තමේන්තු ඔක ඉගෙන ගත්තනේ ඊළඟට ආ ඉගෙන ගත්ත රාජ්‍ය සමාගම් කියලා
හරි ඊළඟට ඔයා ඉගෙන ගත්තා රාජ්‍ය සංස්ථා කියලා. දැන් රාජ්‍ය සමාගම් ගත්තයින් පස්සේ පැහැදිලි නම් මේගොල්ලෝ මොකද කරන්නේ ප්‍රාග්ධනේ සපයා ගන්න කොටස් නිකුත් කළා. ඒ කොටස් වල ප්‍රාග්ධනෙන් 51%කට වඩා වැඩි ප්‍රමාණයක් රජයේ සතු වෙනවා. රජයේ හෝ රජයේ ආයතනයක් සතු වෙනවා. ඊළඟ දෙපාර්තමේන්තු ගත්තම දෙපාර්තමේන්තු වලට අයවැයෙන් තමයි මුදල් වෙන් වෙන්නේ. මොකද මේවා සුබ සාධන සේවා සඳහා තියෙන්නේ. දැන් රාජ්‍ය සංස්ථා ගත්තම රාජ්‍ය සංස්ථා ආරම්භ කරන්නෙත් ලාභ අපේක්ෂා කරගෙන. ලාභයක් අපේක්ෂා කරගෙන තමයි ආරම්භ කරන්නේ. හැබැයි ළමයි මේ රාජ්‍ය සංස්ථා වලට මුදල් වෙන් කරන්න බෑ අයවැය. අපේ රටේ වෙනමයි. හරිද? අපේ රටේ වෙනවා. මොකද මේකට හේතුව සංස්ථාවක අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කරනවා. ඒ අධ්‍යක්ෂක මණ්ඩලය පත් කරන්නේ අදාළ සංස්ථාව අයිති වන අමාත්‍යාංශය ඇමතිවරයා විසින්. එතකොට ඒ මීහරක් ඇමතිවරයාට ඉන්නේ මීහරක් යාළුවෝ ටිකක්. ඒ මීහරක් යාළුවෝ ටික තමයි රාජ්‍ය සංස්ථාවේ සභාපතිවරයා බවට පත් කරන්නේ. මොකද මීහරක්ට ඉන්න බෑනේ ළමයි මීහරක්ට යාළුවෝ වෙන්න බෑනේ. නේද? මීහරක්ට යාළුවෝ වෙන්න බෑ මොලේ තියෙන කට්ටියද මීහරක් මීහරක්ට යාළුවෝ වෙන්නේ. ඒතර මීහරක් යාළුවෝ ටිකක් ඉන්නවා අර මීහරක් ඇමතිවරයාට. ඒ මීහරක් ඇමතිවරයා මොකද කරන්නේ? තමන්ගේ මීහරක් යාළුවෝ ටික පත් කරනවා රාජ්‍ය සංස්ථාවක කවුරු කළාද? අධ්‍යක්ෂකවරු කළා. රාජ්‍ය සංස්ථාව ලාභ ලබයිද? කවදාකවත් ලාභ ලබන්නේ නැහැ. දැන් ලාභ ලැබීමේ අරමුණෙන් තමයි මේ රාජ්‍ය සංස්ථා ආරම්භ කරලා තියෙන්නේ හැබැයි. හරිද? එතකොට මේ රාජ්‍ය සංස්ථාවලට අවශ්‍ය දැන් රාජ්‍ය සංස්ථාවකට අයවැයෙන් මුදල් වෙන් කරන්න බෑ එතකොට. ලාභ ලැබීම අරමුණු කරගෙන ආරම්භ කරලා තියෙනවා නම් ඒගොල්ලන්ට පුළුවන් වෙන්න ඕනේ ඒගොල්ලන්ගේ ආදායමෙන් වියදම ආවරණය කරගෙන නේද? ලාභයක් තියෙනවා නම් ඒ ලාභය රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කරන්න. හරිද? මහා භාණ්ඩාගාරයට දෙන්න පුළුවන් වෙන්න ඕන. ඒතර ඒගොල්ලන්ට බෑ ඒගොල්ලන්ට අවශ්‍ය අරමුදල් අයවැයෙන් වෙන් කරන්න බෑ ළමයි. එහෙනම් මොකද්ද වෙන්නේ? හැබැයි ඒගොල්ලන්ටත් ඇති වෙනවා සමහරක් වෙලාවට මේ ව්‍යාපෘති සඳහා අවශ්‍ය වෙනවා මධ්‍යකාලීන ඒ වගේම දිගුකාලීන ණය අවශ්‍ය වෙනවා මුදල් අවශ්‍ය වෙනවා. එතකොට මෙන්න මේ රාජ්‍ය සංස්ථා සහ මේකට ප්ලස් වෙනවා අර පෞද්ගලික අංශයේ තියෙන පොදු සමාගම් රාජ්‍ය සංස්ථා සහ මෙන්න මේ පොදු සමාගම් වලට සීමිත පොදු සමාගම් විසින් මධ්‍යකාලීන හා දිගුකාලීන අරමුදල් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා නිකුත් කරනු ලබන බැඳුම් කර හඳුන්වනවා මොනවා කියලාද සාංගමික බැඳුම් කර කියලා. රාජ්‍ය සංස්ථා හා සීමිත පොදු සමාගම් වලට අවශ්‍ය දිගුකාලීන මධ්‍යකාලීන හා දිගුකාලීන පුතේ එතකොට දැන් ප්‍රශ්නයක් එනවා නේද ඔයාට මෙහෙම හිතෙන්නේ නැද්ද මෙහෙම නිය හිතෙන්නේ නැත්තක ඉතින් අවුල් ලෑ සබ්ජෙක්ට් එක يعني විශේෂ ජීවත් වීම තමයි ඒකේ තීරණය වෙන්නේ ඔයාට හිතෙන්නේ නැද්ද මෙහෙම ඒ කොහොමද එහෙම වෙන්නේ ඇයි රාජ්‍ය සමාගම් විසින් පොදු සමාගම් සීමිත පොදු සමාගම් කොටස් නිකුත් කරනවනේ ඉතින් ඒගොල්ලන්ට පුළුවන්නේ ඒගොල්ලන්ගේ මධ්‍යකාලීන සාධිකාලන මූල්‍ය අවශ්‍යතා ඉටු කර ගන්න කොටස් නිකුත් කළා නේ එහෙම හිතෙන්න පුළුවන් නේද? ඔව්. එහෙම හිතනවා හරි. හැබැයි ළමයි මතක තියාගන්න සමාගමක් හැමතිස්සෙම ළමයි තමන්ගේ මූල්‍ය අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා කොටස් නිකුත් කරොත් මොකද වෙන්නේ? හැමතිස්සෙම කොටස් නිකුත් කරොත්. එතකොට මේ සමාගමේ කොටස් හිමියන්ගේ ප්‍රමාණය වැඩි වෙනවා. කොටස් හිමියන්ගේ ප්‍රමාණය වැඩි වෙනවා කියලා කියන්නේ සමාගමේ අයිතිය ගොඩාක් කට්ටිය අතට යනවා කියන එක. ඒ වගේම ළමයි පරිපාලන ක්‍රියාවලිය සංකීර්ණ වෙනවා. ලාභාංශ බෙදනකොට වගේ දේවල් වල පරිපාලන ක්‍රියාවලිය සංකීර්ණ වෙනවනේ. ඡන්ද බලය ගොඩක් කට්ටිය අතට යනවා නේ. ඒ විතර නෙමෙයි මේ කොටස් වෙනත් සමාගමකින් මිල ගින්නේ සමාගම වෙනත් සමාගමක පරිපාලිතයක් බවට පත් වෙන්න පුළුවා නේ. ඔයගේ ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ප්‍රශ්න ටිකෙන් නිදහස් වෙන්න තමයි සමාගම මොකද කරන්නේ? පොදු සමාගම මොකක් කරන්නේද? අන්න කොටස් නිකුත් කරන්න තු වෙනවා. තමන්ට අවශ්‍ය මධ්‍යකාලීන සහ දික්පාලන මූල්‍ය අවශ්‍යතා ඉටු කරගන්න සාංගමික බැඳුම් කරවලට සාංගමික බැඳුම් කරණිකුත් කළා මධ්‍යකාලීන හා දික්කාලන මූල්‍ය අවශ්‍යතා ඉටු කර ගන්නවා රයිට් සාංගමික බැඳුම් කරලා ලියන්න රාජ්‍ය සංස්ථා හා සීමිත පොදු සමාගම් රාජ්‍ය සංස්ථා හා සීමිත පොදු සමාගම් රාජ්‍ය සමාගම් හා සීමිත පොදු සමාගම්
රාජ්‍ය සංස්ථා හා සීමිත පොදු සමාගම් විසින් මධ්‍යහා දිගු කාලීන මධ්‍යහා දිගු කාලන මධ්‍යහා දිගු කාලන මධ්‍යහා දිගු කාලන අරමුදල් සපයා ගැනීම සඳහා අරමුදල් සපයා ගැනීම සඳහා අරමුදල් සපයා ගැනීම සඳහා නිකුත් කරනු ලබන බැඳුම් කර නිකුත් කරනු ලබන බැඳුම් කර නිකුත් කරනු ලබන බැඳුම් කර හරි නිකුත් කරන ලබන බැඳුම් කර හරි රයිට් ඒකේ අවසාන එක අවසාන එක ඒ සෙට් එකේ අවසාන එක මෙතන අන්තිම එක ඒක නම් ඉතින් මහා ලොකු සහ මේ ලොකුවට සාකච්ඡා කළ යුතු එකක් නෙවෙයි ඇතර මේ වල සාමාන්‍ය පොදු දන්න කාරණයක් රයිට් අවසාන එක තැම්පතු සහතික තැම්පතු සහතික තැම්පතු සහතික තැම්පතු සහතික ඒ කියන්නේ ළමයි ඔය ස්ථිර තැම්පතු දානවනේ මිනිස්සු නේ ඈ ස්ථිර තැම්පතු දානවා ඔය ඒවට නිකුත් කරන ලබන සහතික පත්‍ර හරි රයිට් ඒක ලියන්න ඒක සරල කාරණයක් නිසා ලියන්න අ කෙටි කාලීන හා දිගු කාලන කෙටි කාලන හා දිගු කාලන ස්ථාවර තැන්පතු හා ස්ථාවර තැන්පතු හා ස්ථාවර තැන්පතු හා ඉතිරි කිරීම වෙනුවෙන් නිකුත් කරනු ලබන සහතික පත්‍ර ඉතිරි කිරීම වෙනුවෙන් නිකුත් කරනු ලබන සහතික පත්‍ර ඉතිරි කිරීම වෙනුවෙන් නිකුත් කරනු ලබන සහතික පත්‍ර රයිට් හරි ළමයි ඒක දෙවනි සෙක්ෂන් එකට එන්න දෙවනි එක මූල්‍ය වෙළඳපොළ දෙවනි එක ලියන්න මූල්‍ය වෙළඳපොළ කියලා මෙතන දෙවනි එක ඈ මූල්‍ය වෙළඳපොළ ඒ මූල්‍ය වෙළඳපොළ යටතේ මෙහෙම පල්ලෙහාට ඉරක් ගන්න හරි මූල්‍ය වෙළඳපොළ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙන්නේ ඒ කොටස් දෙක යටතේ කතා කරන් තව අතුරු වෙළඳපොළවල් ගොඩාක් තියෙනවා හරි මූල්‍ය වෙළඳපොළ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙන්නේ ඒ යටතේ කතා කරන් තව ගොඩක් දේවල් ටිකක් තියෙනවා ඒ ටික කතා කරගෙන යන්න ඕන මූල්‍ය වෙළඳපොළ ගත්තම දැන් ඔය කොටස් වෙළඳපොළ කියන එක මූල්‍ය වෙළඳපොළ යටතේම අවසාන වශයෙන් සාකච්ඡා කරන් තිනවා කොටස් වෙළඳපොළ කියලා මම කොටස් වෙළඳපොළ කියන එක වෙනම නෝට් එකකට ගන්නම් මොකද ටිකක් කොටස් වෙළඳපොළ කියන්නේ ටිකක් ලොකු කොටසක් නිසා ඒක ටිකක් වෙනම නෝට් එකකට ගන්නම් මොකද කොටස් වෙළඳපොළ ටිකක් ලොකුයි ළමයි සහ කොටස් වෙළඳපොළෙන් ප්‍රශ්නයක් එන්න පුළුවන් අවස්ථාවත් වැඩි හරි මේ ඒ නිසා මේ ඔව් හරි ප්‍රශ්නයක් එන්න පුළුවන් අවස්ථාවත් වැඩි මේ ඒ නිසා මේ මම මුල්‍ය වෙළඳපොළ වෙන මේකකට ගන්නම්
වෙනම එකකට ගන්න මූල්‍ය වෙළඳපොළ නෙවෙයි කොටස් වෙළඳපොළ කියන කොටස වෙනම එකකට ගන්න හරි හරි මූල්‍ය වෙළඳපොළ දැන් අපි මූල්‍ය වෙළඳපොළ ගත්තයින් පස්සේ මූල්‍ය වෙළඳපොළ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා මූල්‍ය වෙළඳපොළ ගත්තම මූල්‍ය වෙළඳපොළ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා හරි මේ මූල්‍ය වෙළඳපොළේ තියෙන මූල්‍ය වෙළඳපොළේ තියෙන ප්‍රධාන කොටස් දෙක තමයි එකක් තමයි මුදල් වෙළඳපොළ අනිත් එක තමයි ප්‍රාක්තන වෙළඳපොළ ලියා ගන්න එපා ඔයා මේ විදියට ප්‍රාක්තන වෙළඳපොළ හරි එකක් මුල් වෙළඳපොළ අනිත් එක ප්‍රාක්තන වෙළඳපොළ එතකොට මේ මුදල් වෙළඳපොළ සහ ප්‍රාක්තන වෙළඳපොළ වශයෙන් මූල්‍ය වෙළඳපොළ කොටස් දෙකට බෙදෙනවා මොකද්ද ළමයි මේ කතාව මූල්‍ය වෙළඳපොළ කියන එක කොටස් දෙකකට බෙදෙනවලු මුදල් වෙළඳපොළ සහ ප්‍රාක්තන වෙළඳපොළ කියලා මොකද ඒ කතාවේ අදහස මොකක්ද දැන් මෙහෙමයි ළමයි දැන් මේ සමහරක් වෙලාවට ළමයි සමහරක් වෙලාවට තියෙනවා අපිට මූල්‍ය අවශ්‍යතා ගත්ත මේ මූල්‍ය අවශ්‍යතා කෙටි කාලීන ඒවා සමහරක් මූල්‍ය අවශ්‍යතා තියෙනවා මේ දිගු කාලීන ඒවා එතකොට දැන් මෙන්න මේ ප්‍රාක්තන වෙළඳපොළ ගොඩක් වෙලාවට ගත්තම අන්නේ දිගු කාලීන මූල්‍ය අවශ්‍යතාව වෙනුවෙන් තමයි ප්‍රාක්තන වෙළඳපොළ තියෙන්නේ. ඒක මූල්‍ය වෙළඳපොළ තියෙන්නේ ගොඩක් වෙලාවට ගත්තම කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතාව වෙනුවෙන් තමයි මූල්‍ය වෙළඳපොළ තියෙන්නේ. හරි. දැන් මේක අපි පළවෙනි කතාව විවර කරගෙන යමු. මූල්‍ය වෙළඳපොළ කියන්නේ මොකක්ද කියන කතාව විවර කරගෙන යමු. ළමයි සමහරක් වෙලාවට දැන් කෙනෙක්ට සල්ලි ප්‍රශ්නයක් තියෙනකොට තව කෙනෙක්ට සල්ලි ප්‍රශ්නයක් නැති වෙන්න පුළුවන්. නේ? කෙනෙක් ළඟ සල්ලි ප්‍රශ්නයක් තියෙනවා තව කෙනෙක් ළඟ සල්ලි ප්‍රශ්නයක් නැහැ. එතකොට අන්න ඒ ඒ ඒ ඒ ඒ කතාව අරගෙන යන්න. එතකොට කෙනෙක් ඉන්නවා ළමයි එයා ළඟ තියෙනවා මූල්‍ය අතිරික්තයක්. හරි? තව කෙනෙක් ඉන්නවා එයා ළඟ තියෙනවා මූල්‍ය ඌනතාවයක්. ඒ කියන්නේ යාට අර මුදල් අවශ්‍යතාවයක් තියෙනවා. එක්කෙනෙක්ට අතිරික්තයක් තියෙනවා තව කෙනෙක්ට අවශ්‍යතාවයක් තියෙනවා. එතකොට ළමයි මෙන්න මේ අතිරික්තය තියෙන කට්ටියට අපි කියනවා අරමුදල් සපයන්නන් කියලා. ඒගොල්ලෝ තමයි අරමුදල් දෙන්නේ. හරි? ඒගොල්ලන්ට අපි කියනවා අරමුදල් සපයන්නන් කියලා. සපයන්නන්. ඒගොල්ලෝ තමයි අරමුදල් දෙන්නේ. නේ? අරමුදල් දෙන කට්ටිය අරමුදල් සපයන්නන්. ඊළඟට මෙන්න මේගොල්ලන්ට අපි කියනවා අරමුදල් ඉල්ලුම් කරන්නන් කියලා. ඉල්ලුම් කරන්නන්. හරි? මේගොල්ල අරමුදල් සපයන්නන් මේගොල්ල අරමුදල් ඉල්ලුම් කරන්නන් පැහැදිලි එතකොට මෙන්න මේ අරමුදල් සපයන්නන් සහ අරමුදල් ඉල්ලුම් කරන කට්ටිය ගත්තයින් පස්සේ ආ ඒ අරමුදල් සපයන්නන් සහ ඉල්ලුම් කරන්නන් සම්බන්ධ කරන ඒගොල්ල එකිනෙකට සම්බන්ධ කරනවා එකට එකතු කරනවා අරමුදල් ඉල්ලුම් කරන්නන් සහ අරමුදල් සපයන්නන් සම්බන්ධ කිරීම සඳහා පවත්නා ස්ථානයක් හෝ අවකාශයක් අර සාමාන්‍ය වෙළඳපොළක් අර්ථකථනය කරනකොට ගත්ත මතකද විදිය කොහොමද ගැනුම් කරුවන් හා විකුණුම් කරුවන් එකිනෙකට සම්බන්ධ කරනු ලබන ඕනෑම ස්ථානයක් හෝ ක්‍රමයක් නැත්නම් ආකාරයක් ඒ වගේ තමයි මෙතන මෙතන ගැනුම් කරුවන් සහ විකුණුම් කරුවන් වෙනුවට භාවිතා කරන වචන දෙක මොකද්ද අරමුදල් සපයන්නන් සහ අරමුදල් ඉල්ලුම් කරන්නන් සම්බන්ධ කිරීම සඳහා පවත්නා ස්ථානයක් හෝ අවකාශයක් මූල්‍ය වෙළඳපොළක් කියලා අපි හඳුන්වනවා දැන් මේ මූල්‍ය වෙළඳපොළවල් ගත්තාම මූල්‍ය වෙළඳපොළවල් වර්ග ගොඩක් තියෙනවා අන්තර් බැංකු ඒක්ෂන් ණය වෙළඳපොළ විදේශ විනිමය වෙළඳපොළ රජයේ සුරේකුම්පත් වෙළඳපොළ ඔම කොටස් කීපයක් තියෙනවා ඒ ටික වෙනම දාගමු නෝට් එකක් හරි ඒ ටික වෙනම කතා කරමු රයිට් පටන් ගමුද එහෙනම් අතන් දෙමු හරි එතකොට මෙතන තියෙනවානේ දැන් මෙහෙම ලියලා තියෙනවානේ ආ මූල්‍ය වෙළඳපොළ කියලා හරි මූල්‍ය වෙළඳපොළ කියලා ලියලා තියෙනවානේ ඒ මූල්‍ය වෙළඳපොළ යටතේ මම කොහොමද මෙහෙම දිග ඉරක් ගන්න කියලා මෙහෙම ඊතලයක් දැම්මනේ ඊතලේ දාලා ලියන්න මෙතන ලියන්න මේ ඊතලේ දාලා ලියන්න පළවෙනි එක ඊතලේ දාලා පළවෙනි එක ලියන්න මුදල් වෙළඳපොළ කියලා මුදල් වෙළඳපොළ කියලා ලියන්න හරි මුදල් වෙළඳපළ කියලා ලියන්න. මුදල් වෙළඳපළ කියලා යටතේ ලියන්න මුදල් වෙළඳපළ කියන්නේ මොකක්ද කියලා පොඩි හැඳින්වීමක් දාගන්න. ලියන්න අර මුදල් සපයන්නන් හා
නෝට් එක හතර පාරක් ගහන්න ආයේ වැඩේ ගොඩ මුල්‍ය පද්ධති සම්බන්ධයෙන් වැඩේ සම්පූර්ණයෙන් ගොඩ අර මුදල් සපයන්නන් හා අරමුදල් ඉල්ලුම් කරන්නන් අරමුදල් ඉල්ලුම් කරන්නන් අරමුදල් ඉල්ලුම් කරන්නන් සම්බන්ධ කරනු ලබන සම්බන්ධ කරනු ලබන ඕනෑම ස්ථානයක් ඕනෑම ස්ථානයක් වැරදි ළමයි වචනේ ඕනෑම ස්ථානයක් කියලා දැම්මොත් වැරදි වචනේ අපි ඕනෑම කියන වචනේ කපලා පවත්නා කියලා හදන්න ඕනෑම කියන වචනේ කපලා පවත්නා කියලා හදන්නකො පවත්නා ස්ථානයක් හෝ අවකාශයක් පවත්නා ස්ථානයක් හෝ අවකාශයක් පවත්නා ස්ථානයක් හෝ අවකාශයක් හරි Hari, right. Hari ada. Hari. Right. Dan metana. Mulai dengan tapal wal gatta, mulai dengan tapal wal kaki piati no. Esa meyarti. Ika, paling ini ika. පළවෙනි එක මේක පොඩක් අහ ගන්න ඕනේ මේ ඩිගේ හොඳට ළමයි මේ මේ පොඩි කාරණානේ චූටි කාරණා නිසා තනි ප්‍රශ්න වෙනවා ලකුණු දෙකේ ප්‍රශ්න අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ අන්තර් බැංකු ඒක්ෂණ අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ හරි අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ රයිට් දැන් මොකද්ද මේ වෙන්නේ කතන්දරේ මේක මීට පෙර මං අවස්ථා දෙකකදී මේ ගැන කතා කරලා තියෙනවා අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ ඕලන්න මතකද තුන්වෙනි පාඩමේ තිබ්බා මූල්‍ය ප්‍රතිපත්තිය කියලා පාඩමක් කොටස තුන්වෙනි පාඩමේ මූල්‍ය ප්‍රතිපත්තිය කියලා කොටසක් තිබ්බනේ. ඔය මූල්‍ය ප්‍රතිපත්තිය ගැන කොටස තිබ්බේ මතකද මෙහෙම කතාවක් කිව්වා. දැන් මූල්‍ය ප්‍රතිපත්තිය රජයේ ක්‍රියාත්මක කිරීම සඳහා පාවිච්චි කරනවානේ උපකරණ කිහිපයක්. ඒ ප්‍රධානම උපකරණයනේ පොලිය අනුපාත කියන උපකරණය නේ. පොලිය අනුපාත කියන උපකරණය. ඒ පොලිය අනුපාත කියන උපකරණයට තියෙන්නේ තව උපකරණ තුනක්. එකක් නිත්‍ය ණය පහසුකම් අනුපාත, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය, නිත්‍ය ණය පහසුකම් අනුපාතය සහ බැංකු පොලිය අනුපාතය.
ඒ පැංකුපොලි අනුපාතය කියන එකේදී කියනවා මෙන්න මෙහෙම කතාවක් මේ ද්‍රවශීලතා ගැටලු වලට මුහුණ දෙන වාණිජ බැංකු වලට අවසාන ණය සපයන්නා වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව කියලා කතාවක් තිබ්බ මතකද ඒක අර්ථකථනය කරන්න එහෙමනේ නේ ද්‍රවශීලතා ගැටලු වලට මුහුණ දෙන වාණිජ බැංකු වලට අවසාන ණය සපයන්නා වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව හරි කොහොමද මේ අර්ථකථනය කරන්නේ එතනම ඔතන තියෙනව නේද කෑල්ලක් මෙහෙම අවසාන ණය සපයන්නා ඔන්න ඔය වචනේ කියලා මම මේකේ මේ අදහස මොකද්ද මේ අවසාන ණය සපයන්නා කියලා කියන්නේ යම් කෙනෙක් අවසාන ණය සපයන්නා වෙන්න නම් ඊට කලින් කට්ටියක් ඉන්න ඕන නේද යම් කෙනෙක් අවසාන ණය සපයා වෙන්න නම් ඊට කලින් කට්ටිය ඉන්න ඕනේ නේද දැන් මෙයා අවසානය නා මෙයා අන්තිම කෙනා නම් ඊට කලින් කට්ටි ඉන්න ඕන නේ ඊට කලින් කට්ටි හිටියොත් තමයි මෙයා අන්තිමයා වෙන්නේ එහෙම නැත්නම් මෙයා අන්තිමයා වෙන්නේ නැහැ පළවෙනියනේ දැන් ශ්‍රී ලංකා මහා බැංකුව අවසාන ණය සපයන්නා ලෙස ඉන්නේ හරිද ඒ කියන්නේ ළමයි ශ්‍රී ලංකා මහා බැංකුවට කලින් තව කට්ටි ඉන්නෝ නේ දැන් අවසාන ප්‍රේමයයි මාගේ නෑ පතන්නේ කෙනෙක් ආයේ කියලා කියන්නේ අවසාන ප්‍රේමය වෙන්න නම් තව කට්ටිය කලින් ඉඳලා ඉන්න එපැයි නේ ඈ තවත් කට්ටිය කලින් ඉන්නේ නැතුව අවසාන ප්‍රේමයෙන් ඉන්න විදියක් නැහනේ නේද නැත පළවෙනි එක එක එතකොට අවසාන ණය සපයන්නා කියලා කියන්නේ මොකද්ද තව කට්ටිය ඊට කලින් ඉඳලා තියෙනවා පැහැදිලි එතකොට ඒ කට්ටිය තමයි ළමයි මෙන්න මේ කෙසෙත් වෙන්නේ මේ අන්තර් බැංකුවේ ඒක්ෂණ ණය වෙනද පොලිසෙත් වෙන්නේ දැන් උදාහරණයකට ඉතින් මෙහෙම කොහොමද වෙන්නේ දැන් අපි හිතමු උදාහරණයකට සෙලා මේ මේ හැට්න් නැෂනල් බැංකුවට සල්ලි ප්‍රශ්නයක් ඒගොල්ලන්ට දවස් දෙකකට ඕන මිලියන 500ක් කියලා හිතන්න ඈ මිලියන් 500ක් ඕන 500 මිලියන් ඕන දවස් දෙකකට ඒගොල්ලෝ කතා කරනවා සෙලාන් බැංකුවට කියලා කියනවා කතා කරලා කියනවා මේ සුවදාහක් ඇති දේශීය බැංකුවනේ මචං මෙහෙමයි අපිට මෙහෙම සල්ලි ප්‍රශ්නයක් ඈ උඹලා සුවදාහක් තියෙන දේශීය බැංකුවනේ අපිට කීයක් කර දෙන්න මේ පිස්සු කතා කරන්න එපා අපි කොහෙ දෙන්නද මේ අපිත් හරි අමාරුවෙන් යන්නේ ඈ පොඩ්ඩක් කතා කරලා බලපන්කෝ ජාතියේ මහා පහන් ටැබ ලංකා බැංකුවට හරි ලංකා බැංකුවට කතා කරනවා ජාතියේ මහා පහන් ටැබ ලංකා බැංකුවට කතා කරාම ලංකා බැංකුව කියනවා මොකක්ද පිස්සුද බං මේ අපි මේ ජාතියේ මහා පහන් ටැබ අපිට මේ පහනට දාන්න තෙල් ටිකක් ගන්නවත් සල්ලි නැහැ අපිත් මේ හරි අමාරුවෙන් යන්නේ ඈ වෙන කොහෙන් හරි බලහ ඈ වෙන දැනකට කතා කරලා බලනවා විතර කියනවා නේ බෑ ඒ බැංකුවක් කියනවා බෑ ආ ඔයා කතා කරන්න මහා බැංකුවට ඔයා කතා කරලා ලොකු අයියාට කතා කරලා ලොකු අයියාගෙන් කරගන්න වැඩි අන්න දැන් එතකොට ඔන්න අවසාන ණය දෙන්නව වඩ පත්තන ශ්‍රී ලංකා මහ බැංකුව. දැන් ළමයි එතකොට මේ මොකක්ද අනද වෙන්නේ? ළමයි මේ ද්‍රවශීලතා හිඟයන් වලට පෙළෙන නැත්නම් ද්‍රවශීලතා හිඟයන්ගෙන් පෙළෙන බැංකු. තමන්ගේ ද්‍රවශීලතා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අතිරික්ත ද්‍රවශීලතාවයක් සහිත, يعني වැඩිපුර සල්ලි තියෙන අතිරික්ත ද්‍රවශීලතාවයක් සහිත වාණිජ බැංකු වලින් මෙන්න මේක හරි වැදගත් ඈ. දින 7ක් හෝ ඊට අඩු කාලයක් තුලදී හරිද දින 7ක් හරි ඊට අඩු කාලයකින් හරි පියවීම සඳහා ගෙවල් ඉවර කරන්න ණය ලබා ගන්න. එහෙම ණය ගන්න වෙලඳපොළට අපි කියනවා අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙලඳපොළ කියලා. අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙලඳපොළ කියලා. හරි රයිට්. හරි. අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙලඳපොළ යටතේ නෝට් එක දාන්න. ලියන්න. ද්‍රවශීලතා හිඟයන්ගෙන් පෙළෙන ද්‍රවශීලතා හිඟයන්ගෙන් පෙළෙන ද්‍රවශීලතා හිඟයන්ගෙන් පෙළෙන බැංකු ද්‍රවශීලතා හිඟයන්ගෙන් පෙළෙන බැංකු සිය ද්‍රවශීලතා අවශ්‍යතා සිය ද්‍රවශීලතා අවශ්‍යතා සිය ද්‍රවශීලතා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා සපුරා ගැනීම සඳහා සපුරා ගැනීම සඳහා අතිරික්ත ද්‍රවශීලතාවයක් සහිත
අතිරික්ත ද්‍රවශීලතාවයක් සහිත අතිරික්ත ද්‍රවශීලතාවයක් සහිත වාණිජ බැංකුවලින් වාණිජ බැංකුවලින් දින හතක් හෝ ඊට අඩු කාලයකින් දින හතක් හෝ ඊට අඩු කාලයකින් අඩු කාලයකින් හෝ පියවීමට යටත්ව පියවීමට යටත්ව මුදල් ණයට ගැනීම සිදුවන වෙළඳපොළ මුදල් ණයට ගැනීම සිදුවන වෙළඳපොළ right දෙවනි එක අර සෙට් එකේ දෙවනි එක මෙතන දෙක හරි දෙවනි එක දෙවනි එක ලියන්න දේශීය විදේශ විනිමය වෙළඳපොළ 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 අනිත් ඒවා නම් එච්චර අමාරු නෑ ඊළඟට භාණ්ඩාගාර විල්පත් වෙළඳපොළ ඊළඟට භාණ්ඩාගාර බැඳුම් කර වෙළඳපොළ වාණිජ පත්‍රිකා වෙළඳපොළ ඔය ටික තමයි දී හරි දේශීය විදේශ විනිමය වෙළඳපොළ හරි රමයි මේ අන්නකෝ දැන් මේක මොකද්ද මේ මේ කතන්දරේ කියන එක සුට්ටක් අහගන්න හරි මලමයි පැට්‍රිකලි මාර ප්‍රායෝගිකයි මේ කොටස් එන්සා මේ මේ කොටස් වලින් විභාග පේපර් එකේ ප්‍රශ්නයක් එන්න පුළුවන් අනිවාර්යයෙන් මොකද හේතුව මේ කාලය තුලදී ඔය ගොඩක් කතා කරනවන්නේ උන්ඩියල් වගේ ක්‍රම ඇවිල්ලා ඒවත් එක්ක ඇති වෙච්ච ප්‍රශ්න ඔය වගේ දේවල් ගොඩක් කතා කරනවනේ මේ වෙනකොට සාමාන්‍ය ප්‍රායෝගික සමාජය තුල හරි එසා මේ වගේ කොටස් වලින් විභාගෙදී ගොඩක් ලාට ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඊට වඩා සම්භාවිතාව වැඩි ඒ නිසා චුට්ටක් අපි වැඩි අවධානයක් යොමු කරන්න වෙනවා හරි දැන් මොකද්ද මේ දේශීය විදේශ විනිමය වෙළඳපොළ කියලා කියන්නේ දේශීය විදේශ විනිමය වෙළඳපොළ හරි මොකද්ද මේ දේශීය විදේශ විනිමය වෙළඳපොළ කියලා කියන්නේ මේකයි කතන්දරේ ළමයි දැන් දැන් රට ඇතුලේ ළමයි හරිද රට ඇතුලේ විදේශ විනිමය යොදාගෙන ඒ රට ඇතුලේ විදේශ විනිමය රට පිටරටින් හම්බෙච්ච සල්ලි පිටරටවල සල්ලි රට ඇතුලේ යොදාගෙන රට ඇතුලේ විදේශ විනිමය යොදාගෙන කෙටි කාලීන ණය ගැනීම හා කෙටි කාලීන ණය පියවීම සිදුවන වෙළඳපොළ හරි රට ඇතුලේ විදේශ විනිමය යොදාගෙන කෙටි කාලීන ණය ගැනීම සහ කෙටි කාලීන ණය පියවීම සිදුවන වෙළඳපොළ ඒ කියන්නේ මොකද්ද කොහොමද ඒක වෙන්නේ රට ඇතුලේ විදේශ විනිමය යොදාගෙන ඒ කියන්නේ මේකනේ දැන් උදාහරණ අපි ගමු සම්පත් බැංකුව ආ සම්පත් බැංකුව ගමු දැන් සම්පත් බැංකුවට
සම්පත් බැංකුව සම්පත් බැංකුවට ළමයි පිටරට ඉන්න කට්ටිය සල්ලි එවනකොට ඒගොල්ලෝ එවන්නේ ඩොලර්නේ. එතකොට සම්පත් බැංකුවට ඩොලර් ලැබෙනවා නේ. මේකට ඩොලර් ලැබෙනවා සම්පත් බැංකුවට. එතකොට ඒ සල්ලි තියෙන්නේ අපේ රට ඇතුලේ. දැන් උන රට ඇතුලේ තියෙන විදේශ විනිමයවා. එතකොට දැන් රට ඇතුලේ තියෙන විදේශ විනිමය යොදාගෙන දැන් අපිට මෙහෙම දැන් සම්පත් බැංකුව රයිට් හරි. කමර්ෂල් බැංක් එක තියෙනවා. දැන් කමර්ෂල් බැංක් එකට ඕන මොකක් හරි විදේශ ගනුදෙනුවක් සඳහා ඩොලර් 100ක් ඕන කියලා කියන්නේ. අපි උදාහරණයක් හොදේ ඩොලර් 100ක් ඕන කියලා හිතන්න. හැබැයි මේගොල්ලන්ට ඩොලර් 100ක් නැහැ. මේගොල්ලෝ මොකද කරන්නේ? අන්න සම්පත් බැංකුවෙන් ලබා ගන්නවා USD 100ක්. ණය විදේශ විනිමය ණය. අරගෙන ඒගොල්ලෝ විදේශ විනිමය ඒගොල්ලන්ගේ ඒ ගනුදෙනුව සම්පූර්ණ කරනවා. සම්පත් බැංකුවෙන් ඩොලර් 100ක් ගත්තා. අරගෙන කමර්ෂල් බැංකුව මොකද කරන්නේ? අර ඩොලර් 100 ගනුදෙනුව සම්පූර්ණ කරනවා. එතකොට දැන් අපිට මෙහෙම තවත් දෙයක්. දැන් කමර්ෂල් බැංකුවට එනවා ආනයන කරුවෙක් එනවා. මේ ආනයන කරුවා ඇවිල්ලා කියනවා කමර්ෂල් බැංකුවට මොකද්ද? ඈ මට ඩොලර් 1000ක් දෙන්න. බාණ්ඩ ආනයනය කරන්න ඩොලර් 1000ක් දෙන්න. කමර්ෂල් බැංකුවේ ඩොලර් 1000ක් නැහැ. කමර්ෂල් බැංකුව මොකද කරන්නේ? වෙන බැංක් වලින් ගන්නවා ණය. අරගෙන මේ ගනුදෙනුව සම්පූර්ණ කරනවා. එතකොට රට ඇතුලේ තියෙන විදේශ විනිමය පාවිච්චි කළා හරි දේශීය විදේශ විනිමය ගනුදෙනු සිදු වෙන වෙළඳපළට අපි හඳුන්වනවා මොකද්ද දේශීය විදේශ විනිමය වෙළඳපළ කියලා රයිට් ඒ අර්ථය දා ගන්න ඕට් එක රටෙහි විදේශ විනිමය යොදාගෙන රටෙහි විදේශ විනිමය යොදාගෙන රටෙහි විදේශ විනිමය යොදාගෙන කෙටි කාලීන ණය ගැනීම හා කෙටි කාලීන ණය සැපයීම සිද්ධවන වෙළඳපොළ කෙටි කාල ණය ගැනීම හා කෙටි කාල ණය සැපයීම සිදුවන වෙළඳපොළ කෙටි කාලින් ණය ගැනීම හා කෙටි කාල ණය සැපයීම සිදුවන වෙළඳපොළ උන්ඩියල් අහන්නේ නැහැ විභාගෙදී. ඒ වනේ වංචනික ක්‍රමනේ වංචනික ක්‍රම ගැන අහන්නේ නැහැ. විභාගෙදී අහන්නේ නැහැ වංචනික ක්‍රම. රයිට්. ඔගේ තුන්වෙනි එක භාණ්ඩාගාර බිල්පත් වෙළඳපළ. භාණ්ඩාගාර බිල්පත් වෙළඳපළ. ඒක නම් දන්නවනේ ඒක මහ ලොකු දෙයක් නෙවෙයිනේ භාණ්ඩාගාර බිල්පත් වෙළඳපළ කියලා කියන්නේ මොකද අර භාණ්ඩාගාර බිල්පත් කියන එක අවසාන කැලේ ගන්න වෙළඳපළ කියලා. හරි රජයට අවශ්‍ය කෙටි කාල ණය දේශීය මුදලින් සපයා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පුත් කරනු ලබන මූල්‍ය උපකරණ භාණ්ඩාගාර බිල්පත් කියලා කියනවා. මේ මූල්‍ය උපකරණ මිලදී ගැනීම සහ විකිණීම සිදුවන වෙළඳපළ. හරි රයිට් ලියන්න මෙහෙම රජයට අවශ්‍ය කෙටිකාලීන ණය රජයට අවශ්‍ය කෙටිකාලීන ණය දේශීය මුදලින් සපයා ගැනීම සඳහා රජයට අවශ්‍ය කෙටිකාලීන ණය දේශීය මුදලින් සපයා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින්
ශ්‍රී ලංකා මහා බැංකුව විසින් නිකුත් කරනු ලබන ශ්‍රී ලංකා මහා බැංකුව විසින් නිකුත් කරනු ලබන මූල්‍ය උපකරණ මිලදී ගැනීම හා විකිණීම සිදුවන වෙළඳපොළ මිලදී ගැනීම හා විකිණීම සිදුවන වෙළඳපොළ Right, ඒකේ අවසාන එක ළමයි තුරැණි හතරවෙනි එක වාණිජ පත්‍රිකාව වෙළඳපළ වාණිජ පත්‍රිකාව වෙළඳපළ වාණිජ පත්‍රිකාව වෙළඳපළ Hari, teh kata tapi kaling kata agara. Lihat bagaimana. Samagama kata tama ketikali na drava sila avashyata. Samagama kata tama ketikali na drava sila avashyata. Sapura ganima sadaha nikut karanu labana. Sapura ganima sadaha nikut karanu labana Samagama kata tama ketikali na drava sila avashyata sapura ganima sadaha nikut karanu labana patrika patrika visheshaya unne patrika miladi ganima ha vikinima siduwana velandapala patrika miladi ganima ha vikinima siduwana velandapala Right. Lama ini, itu kota, otana, oya velanda pala iwarai. Deng ilana eki yata kota sarinna rula era la deng itana mevi diete. Mevi diete. Medika bang aing karagan nang iwarai ni.
හරි මේ විදිහට පුතේ වැඩි ගියානේ දැන් මෙතන ඊතලයක් දාලා 1 2 3 මුදල් වෙළඳපොළ කියලා ලියලා 1 2 3 කියලානේ වැඩි ගියේ දැන් ඊළඟට ආයෙ ඊතලයක් දාලා ලියන්න වෙන පාඩ පැනරුලක් කරලා ඒක දාන්න ප්‍රාග් ධන වෙළඳපොළ ප්‍රාග් ධන වෙළඳපොළ හරි ප්‍රාග් ධන වෙළඳපොළ ප්‍රාග් ධන වෙළඳපොළ right hari puthe den etakota me praagdanaya kiyuwaen passe orderiyan oluwara ena capital praagdanaya gattaen passe godak welawata wasaragata wada wedi kaalayak sandahane meka wenne etara wasaragata wada wedi kaalayeka di kalpirena moolya upakarana wasaragata wada wedi kaalayeka di kalpirena moolya upakarana thiyenawane anne wasaragata wada wedi kaalayeka di kalpirena moolya upakarana ගනුදෙනු සිදුවන වෙළඳපොළ තමයි අපි කියන්නේ මොකක් කියලාද ප්‍රාග් ධන වෙළඳපොළ කියලා. ප්‍රාග් ධන වෙළඳපොළ යටතේත් අපිට කතා කරන්න ප්‍රධාන වෙළඳපොළවල් තුනක් තියෙනවා. ප්‍රාග් ධන වෙළඳපොළ යටතේත් කතා කරන්න ඕන. භාණ්ඩාගාර බැඳුම් කර වෙළඳපොළ තියෙනවා. ඒක ලේසි. සාංගමික බැඳුම් කර වෙළඳපොළ තියෙනවා. ඒක කතා කරලා තියෙන්නේ සාංගමික බැඳුම් කර කියන්නේ මොනවද කියලා මේ වෙනකොට ඊළඟ කොටස් වෙළඳපොළ තියෙනවා. ඒක විතරයි අලුතෙන් දෙන්නේ. ඒක ටිකක් ලොකු කොටසක්. ඒක වෙනම දාගමු. හරි. රයිට්. ප්‍රාග් ධන වෙළඳපොළ කිරේ ලැටතේ ලියන්න මෙහෙම වර්ෂයකට වඩා වැඩි කාලයකදී වර්ෂයකට වඩා වැඩි කාලයකදී වර්ෂයකට වඩා වැඩි කාලයකදී කල් පිරෙන මූල්‍ය උපකරණ වර්ෂයකට වඩා වැඩි කාලයකදී කල් පිරෙන මූල්‍ය උපකරණ වර්ෂයකට වඩා වැඩි කාලයකදී කල් පිරෙන මූල්‍ය උපකරණ වාර්ෂික රඩා වැඩි කාලයකදී කල්පිරෙන මූල්‍ය උපකරණ ගනුදෙනු සිදුවන වෙළඳපොළ ගනුදෙනු සිදුවන වෙළඳපොළ ගනුදෙනු සිදුවන වෙළඳපොළ right එතකොට අවුරුද්ද කරලා වැඩි කාලයකදී කල්පිරෙන ගනුදෙනු සිදුවන වෙළඳපොළ තමයි මෙනමින් හඳුන්වන්නේ එතකොට පුතේ මේකෙදි ගනුදෙනු වන ප්‍රධාන උපකරණ ගත්තයින් පස්සේ ප්‍රධාන උපකරණ තුනක් තියෙනවා මම කිව්වා භාණ්ඩාගාර බිල් ප්‍රධාන උපකරණේ ප්‍රධාන වෙළඳපොළවල් තුනක් තියෙනවා භාණ්ඩාගාර බැඳුම් කර වෙළඳපොළ ඊළඟට සාංගමික බැඳුම් කර වෙළඳපොළ සහ කොටස් වෙළඳපොළ කොටස් වෙළඳපොළ වෙනම ශික්ෂණයකට ගමු. ඒකට ලොකු කතාවක් නිසා කොටස් වෙළඳපොළ අපි වෙනම ගමු. හරි. රයිට්. දැන් මේ අර්ථය ලියන්න පළවෙනි එක එනවා. පළවෙනි එක. භාණ්ඩාගාර බැඳුම් කර වෙළඳපොළ. භාණ්ඩාගාර බැඳුම් කර වෙළඳපොළ. අපි කලින් කතා කරා ඒක. නේ. භාණ්ඩාගාර බැඳුම් කර වෙළඳපොළ. කලින් කතා කරානේ භාණ්ඩාගාර බැඳුම් කර වෙළඳපොළ කියන්නේ මොකද්ද කියලා? භාණ්ඩාගාර බැඳුම් කර වෙළඳපොළ. right ඒක ලියම් මෙහෙම රජයට අවශ්‍ය මධ්‍ය කාලීන හා දිගු කාලීන ණය රජයට අවශ්‍ය මධ්‍ය කාලීන හා දිගු කාලීන ණය දේශීය මුදලින් සපයා ගැනීම සඳහා රජය අවශ්‍ය දිගු කාලන හා මධ්‍ය කාලන ණය දේශීය මුදලින් සපයා ගැනීම සඳහා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන
මේ වචනේ හරි වැදගත්. ඒ කියන්නේ මේ අර මේ නිර්ලේඛන සුරකුම් තැන්පතු පද්ධතිය කියන වචනේ ආපු නිසා තමයි මේ වචනේ ඉන්නේ. හොදේ. නිකුත් කරන ලබන නිර්ලේඛන 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 සුරකුම් තැම්පතු සුරකුම් පත් මිලදී ගැනීම හා විකිණීම සිදුවන වෙළඳපොළ සුරකුම් පත් මිලදී ගැනීම හා විකිණීම සිදුවන වෙළඳපොළ සුරකුම් පත් මිලදී ගැනීම හා විකිණීම සිදුවන වෙළඳපොළ හරි ඒක දෙවෙනි එක සාංගමික බඳුම් කර වෙළඳපළ දෙවෙනි එක සාංගමික බඳුම් කර වෙළඳපළ දෙවෙනි එක සාංගමික බඳුම් කර වෙළඳපළ සාංගමික බඳුම් කර වෙළඳපළ සාංගමික බඳුම් කර වෙළඳපළ ඉලිම කලින් අපි මේවා කරානේ කලින් අපි කතා කරානේ සාංගමික බඳුම් කර කියන්නේ මොනවද ඔය හැම එකම කලින් කතා කරාන් දැන් ටිකට කලින් නේද? ඈ එතකොට ඒ නිසා තමයි ඔක රටක් ගාලා අපිට කරගෙන යන්න පුළුවන් වෙන්නේ. හරි. සාංගමික රයිට් ඒක ලියන්න රාජ්‍ය සංස්ථා හා සීමිත පොදු සමාගම් විසින් රාජ්‍ය සංස්ථා හා සීමිත පොදු සමාගම් විසින් මධ්‍ය හා දිගු කාලීන මධ්‍යහා දිගු කාලීන මධ්‍යහා දිගු කාලීන අරමුදල් සපයා ගැනීම සඳහා මධ්‍යහා දිගු කාලන අරමුදල් සපයා ගැනීම සඳහා නිකුත් කරන බැඳුම් කර නිකුත් කරන බැඳුම් කර මිලදී ගැනීම හා විකිණීම සිදුවන වෙළඳපළ මිලදී ගැනීම හා විකිණීම සිදුවන වෙළඳපළ අවසාන එක ළමයි කොටස් වෙළඳපළ ඊළඟ කොටස් වෙළඳපළ කොටස් වෙළඳපළ ඒ ගැන මම හැඳින්වීමක් දෙන්න නැතුව ඉන්න මොකක්ද දන්නවද හේද පොඩි හැඳින්වීමක් දාගමුකෝ අපි කොටස් වෙළඳපළ ලොකුට කතා කරනවා තමයි කවන්නේ පොඩි හැඳින්වීමක් දාගමු හරි පොඩි හැඳින්වීමක් දාන්න කොටස් වෙළඳපළ කියන එකේ ලැයිස්තුගත සමාගම් විසින් නිකුත් කරන ලැයිස්තුගත සමාගම් විසින් නිකුත් කරන කොටස් හා නායකරාදී සුරකුම්පත් කොටස් හා නායකරාදී සුරකුම්පත් කොටස් හා නායකරාදී සුරකුම්පත් මිලදී ගැනීම හා විකිණීම සිදුවන වෙළඳපළ මිලදී ගැනීම හා විකිණීම සිදුවන වෙළඳපළ මිලදී ගැනීම හා විකිණීම සිදුවන වෙළඳපළ. හරි. හරි. දැන් මෙතන කොටස් දෙකක් ඉවරයි. අවසාන කොටස. ඒ කියන්නේ හතරවෙනි කොටස. ඒකෙත් දන්නේ ඒවා ටිකක් තියෙන්නේ. පාඩම
දිකරපු දේවල් ටිකක් තියෙන්නේ. මූල්‍ය අරතල පහසුකම්. මෙතන ලියන මූල්‍ය අරතල පහසුකම් කියලා. මූල්‍ය අරතල පහසුකම්. කොහෙද ඉගෙන ගත්තේ මූල්‍ය අරතල පහසුකම්? හත්වෙනි පාඩමේදී ඉගෙන ගත්ත මතකද? මේ පාඩමේ කියන ළමයි හත්වෙනි පාඩමේ දැන් මේ පාඩම මෙතන ඔයා අලුතෙන් ඉගෙන ගත්තේ මෙන්න මේ මූල්‍ය උපකරණ ටිකයි. මෙන්න මේ මූල්‍ය අරතල පහසුකම් ටිකයිනේ. නේ මූල්‍ය මූල්‍ය උපකරණ ටිකයි sorry. මූල්‍ය උපකරණ ටිකයි මූල්‍ය වෙළඳපොළයි කියන ටිකනේ අලුතෙන් ඉගෙන ගත්තේ. ඒතර මේ දෙකම ඔයා හත්වෙනි පාඩමේ ඉගෙන මේ දෙකම නෙමෙයි මේ තුනම. හරි. මේකයි හරි. මේකයි 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 මේ තුනම ඔයා හත්වෙනි පාඩමේ ඉගෙන ගත්තේ. වෙන හත්වෙනි පාඩම හරියට කරගත්තා නම් නේ 12 වසරේ ලකුණු ගොඩක් ලැබෙන පාඩම 12 වසර වැඩිම ලකුණු ලැබෙන පාඩම හත්වෙනි පාඩම. ඒ වගේම තමයි මේ හරි නේද? ඒ වගේම තමයි මෙතනත් මේ කොටසෙත් වැඩි කොටසක් තියෙන මෙතන. ඉකෝන්ලත් මූල්‍ය වෙළඳපොළ තියෙනවා. හැබැයි ඉකෝන්ලෙදී මේකේ ඊට වඩා යනව නේද පොඩ්ඩක්. ඕගොල්ලෝ ලොකු පාඩමන්නේ. අපේ එකට වඩා නේ. හරි. රයිට්. මෙතන එන්න. මෙතන. මෙතන. එතන ලියන්න මූල්‍ය අරතල පහසුකම්. මූල්‍ය අරතල පහසුකම්. ඒකේ තර වගේ මෙහෙම ඉරක් ගහලා හතරයි දින ළමයි හතර දාගමු. ඒ හතරම කතා කරලා තියෙන මීට කලින් ඒකයි පැහැදිලි කිරීම දාලා වැඩක් නැහැ. තත්කාලීන දල පිවිසුම් පද්ධතිය. පළවෙනි එක තත්කාලීන දල පිවිසුම් තත්කාලී නෙවෙයි තත්කාලීන 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 දල පිවිසුම් පද්ධතිය තත්කාලීන දල පිවිසුම් පද්ධතිය ඊළඟ නිර්ලේඛන සුරැකුම් පිවිසුම් පද්ධතිය නිර්ලේඛන සුරැකුම් පිවිසුම් පද්ධතිය මේ දෙකම එකතු වුණාම තමයි ලංකා සෙටල් කියලා කියන්නේ නිර්ලේඛන සුරැකුම් පිවිසුම් පද්ධතිය පියවුම් පද්ධතිය sorry නිර්ලේඛන සුරැකුම් පියවුම් පද්ධතිය ඊළඟ ඡායාගත පිළිම්බු චෙක්පත් නිෂ්කාශන ක්‍රමය ඡායාගත පිළිම්බු චෙක්පත් නිෂ්කාශන ක්‍රමය ඡායාගත පිළිම්බු චෙක්පත් නිෂ්කාශන ක්‍රමය ඊළඟ ජගත් අන්තර් බැංකු ජගත් අන්තර් බැංකු මූල්‍ය සන්නිවේදන සංගමය මූල්‍ය සන්නිවේදන ජාලය කියලා කිව්වත් හරි ඈ ජගත් අන්තර් බැංකු ජගත් අන්තර් බැංකු මූල්‍ය සන්නිවේදන සංගමය මූල්‍ය සන්නිවේදන ජාලය කියලා කිව්වත් හරි
හරි. එතකොට දැන් ඕකේ අනෙක් මේ පැත්තේ ඉන්නේ මහා බැංකුව කියන කොටසනේ. මහා බැංකුව. මහා බැංකුව කියන කොටස ගත්තයින් පස්සේ පුතේ මහා බැංකුව කියන කොටස අපි මීට කලින් සාකච්ඡා කරානේ නේ. මහා බැංකුව කියන කොටස අපි මීට කලින් සාකච්ඡා කරා. හරි. මහා බැංකුව කියන කොටස අපි මීට කලින් සාකච්ඡා කරා. මොකද හේතුව මහා බැංකුව කියන කොටස අපි ගත්තයි ඔයගොල්ලන්ගේ ටීචර්ස් ගයිඩ් එකේ තියෙන අතර මේ විදිහට දාලා 7 7 වෙනි කොටස මීට පෙර සාකච්ඡා කරලා තිනවා 7 වෙනි පාඩමේදී සාකච්ඡා කරලා තිනවා කියලා. රයිට්. ළමයි එමු කොටස් වලද බලන්න. කොටස් වලද බලලා ඉන්න. අනේ කොටස් වලද බලන්නේ නෙමෙයි. මේ ඔක පැත්තකින් තියලා අලුත් කොලයක් ගන්න. තනි කොලයක්. ඔක පැත්තෙන් තියලා අලුත් කොලයක් ගන්න තනි කොලයක්. ඔව් පැත්තෙන් දාලා අලුත් කොලයක් ගන්න. අලුත් කොලයක්. තනි කොලයක් ගන්න. කොටස් වලද බලගෙන කතා කරා. හරි තනි කොලයක් අරගෙන ඒකට එමු කොටස් වලද බල කතා කරමු මේක ඇතුලේ. රයිට්. දැන් කොටස් වලද බල එහෙම නැත්නම් කොටස් වමාරුව කියලා කියනවා. එහෙම නැත්නම් තවත් තවත් පාවිච්චි කරනවා කොළඹ ව්‍යාපාර වස්තු හෝමාරුව කියලාත් මේකට කියනවා. හරි. ඒතර ඔය ඔක්කොම නම් වලින් හඳුන්වන්නේ එකම ආයතනයක්. හරි. එකම ආයතනයක් එකම දණක් කොටස් වලද බල කියලා කියන්නේ. දැන් මේ කොටස් වලද බලේ ළමයි සම්පූර්ණ ක්‍රියාකාරීත්වය ක්‍රියාත්මක වෙන්නේ තරවකාර සමාගම් හරහා. තරවකාර සමාගම් තමයි කොටස් වලද බලේ සම්පූර්ණ ක්‍රියාකාරීත්වය දීන්නේ. කොළඹ කොටස් හෝමාරුවේ සම්පූර්ණ ක්‍රියාකාරීත්වය තරවකාර සමාගම් විසින් තමයි සිදු කරන්නේ. එතකොට මේකේ කාර්යයන් විධිමත්ව පවත්වාගෙන යාම සඳහා සාදීක්ෂණය සඳහා ශ්‍රී ලංකා සුරකුම්පත් විනිමය කොමිෂන් සභාව පිහිටවලා තියෙනවා. ශ්‍රී ලංකා සුරකුම්පත් විනිමය කොමිෂන් සභාව විසින් කොටස් වලද බල අධීක්ෂණය සහ මේකේ කටයුතු කාර්යක්ෂමව සිදු කරගෙන යන වැඩේ කරනවා. හරි. නමුත් අපිට වැදගත් වෙන කාරණා ටික ඔයිට නෙමෙයි. උතලින් එහාට යන්න ඕන කොටස් වලද බලේ ගනුදෙනු කරා මොනවාද ලැබෙන ප්‍රතිලාභ ඕවා ගැන තමයි කතා කරන් දිනු විභාගෙදී ගොඩක් වෙලාවට අහන්නේ ඔන්න ඔය ටික. හරි කොලයක් අරගෙන ලියන්න මාතෘකාව උඩින්ම කොටස් වලඳ පොළ කියලා මේක සාමාන්‍ය නෝට් එකක් විදිහට යන්නේ කොටස් වලඳ පොළ සාමාන්‍ය නෝට් එකක් විදිහට යන්නේ කොටස් වලඳ පොළ හරි කොටස් වලඳ පොළ කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව නම් හැඳින්වීමක් මම අර කලින් මූල්‍ය පද්ධති පාඩමේදී කරපු නිසා මම මෙතනදී එහෙම හැඳින්වීමකට යන්න නැතුව යන්නම් හැඳින්වීමකට යන්න නැතුව යන්නම් මේ වැදගත් කාරණා ටික දාගමු. රයිට්. ඒකේ පළවෙනි එක වශයෙන් ලියන්න. පළවෙනි එක නෙමෙයි සෝරි. කොටස් වලද බල ලියලා පළවෙනි අනුමාත්‍රකාව ලියන්න. පළවෙනි අනුමාත්‍රකාව ලියන්න. කොළඹ කොටස් හුවමාරුව කොළඹ කොටස් හුවමාරුව ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කොළඹ කොටස් හුවමාරුව ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වැදගත් වීමට හේතු. ඔන්න ඔව තමයි විභාගෙදී අහන්නේ. ඔන්න ඔව තමයි අහන්නේ. කොටස් වලද බල යනු කුමක්ද කියලා නෙමෙයි අහන්නේ. ඔන්න ඒ වගේ ප්‍රශ්න තමයි අහන්නේ. කොළඹ කොටස් හුවමාරුව ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වැදගත් වීමට හේතු. හරි. දැන් ළමයි කොළඹ කොටස් හුවමාරුවෙන් වෙන්නේ මොකද්ද? කොළඹ කොටස් හුවමාරුවේ වෙන්නේ ඇත්තටම සමාගම්. හරිද? මේ සමාගම් විසින් මිලදී ගත්ත කොටස් පුද්ගලයෝ අර සමාගම් විසින් මිලදී ගත්ත කොටස් ටික නැවත විකිණීම තමයි සිදුවෙන්නේ. මොකද වෙන්නේ ඇත්තටම නැවත විකිණීම තමයි වෙන්නේ. දැන් මේක ඇතුලේ දැන් මේක එහෙම වෙච්ච නිසා තමයි බය නැතුව කවුරු මිනිස්සු මේ සමාගම් වල කොටස් මිලදී ගන්නයි නැවත විකුණන්න පුළුවන්නේ. ඒතර ප්‍රශ්නයක් නැහැ. අන්න නැවත විකුණන්න පුළුවන් නිසා ප්‍රශ්නයක් නැහැ සමාගම් වල කොටස් මිලදී ගන්න. හරිද? එතකොට මේ මේක ළමයි ආයෝජනීය සඳහා දිරිගැන්වීමක් නෙමේ ඇතුලේ වෙන්නේ ඇත්තම නේ. පුද්ගලයන්ගේ හා ආයතනවල ආයෝජනයන් සඳහා දිරිගැන්වීම සිදු කරන්නේ කොළඹ කොටස් හුවමාරුව හරහානේ නේ. ඊළඟට කොළඹ කොටස් හුවමාරුව ආයෝජකයන්ට ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවානේ. අර තමන් මිලදී ගත්ත කොටස් ටික වැඩි ගානකට විකුණලා ඒක ලාභයේ වශයෙන් ගන්න පුළුවන් නේ. ඊළඟට සමාගම් වලට විශාල ප්‍රාක්තනයක් කරගන්න අවස්ථාව හැදිලා තියෙන්නේ මොකක් නිසාද?
කොටස් වලද බලන ප්‍රවිෂ්ඨලා කොටස් නිකුත් කරන නිසා තමයි සමාගම් වලට විශාල ප්‍රාර්ථනය රැස් කර ගන්න පුළුවන් වෙලා තියෙන්නේ නේ ඊළඟ සමාගම් වල කොටස් වලද ද්විතීක කොටස් වලද බලක් නිර්මාණය වෙලා තියෙනවානේ ද්විතීක කොටස් වලද බලක් කියන්නේ මෙහෙමයි ඈ දැන් මෙයා සමාගමක මෙයා ගිහිලා ගන්නවානේ මෙයා ගිහිලා මේ සමාගමේ කොටස් වල දී ගන්නවා හරි මෙයා ගිහින් මේ සමාගමේ කොටස් වල දී ගන්නකොට ඒකට කියන්නේ ප්‍රාථමික කොටස් වලද බල කියලා ඊළඟ සමාගමක් කින් කොටස් ප්‍රථම වතාවට මිලදී ගන්න අවස්ථාව ප්‍රථම වතාවට මිලදී ගන්න අවස්ථාව කියන්නේ සමාගම එතකොට කොටස් නිකුත් කරන සියවෙනි වතාව වෙන්නත් පුළුවන් සමාගම කොටස් නිකුත් කරන සියවෙනි වතාව හැබැයි මේ සමාගමේ කොටස් ආයෝජකයෙක් විසින් මිලදී ගන්න බලා ප්‍රථම අවස්ථාව එතකොට සමාගමකින් ප්‍රථම වතාවට මිලදී ගත්ත කොටස් ඒ ආයෝජකයා විසින් නැවත විකුණනවනේ දැන් මේ බලන්න දැන් මෙතන විකුණන්නේ සමාගම විසින් තමයි ආයෝජකයාට විකුණන්නේ හරිද එතකොට මේ සමාගමේ මිලදී ගත්ත කොටස් ටික ඒ කොටස් මිලදී ගත්ත ආයෝජකයා ඉන්නවනේ මෙයා එයා නැවත විකුණනවනේ අන්න එයා නැවත විකුණන කොටස් වලද බල තමයි අපි කියන්නේ ද්විතීක කොටස් වලද බල කියලා. ඒතකොට සමාගමකින් මිලදී ගත්ත කොටස් නැවත විකිණීම සිදු වෙන්නේ මොන වෙලඳ බලේද? නැවත විකිණීම සිදු වෙන්නේ ද්විතීක කොටස් වලද බලේ. හරි. මෙයා කරන්නේ සමාගමෙන් කොටස් මිලදී ගන්නවා. ඒතකොට සමාගමෙන් කොටස් මෙයා මිලදී ගන්නවා. ඒතකොට සමාගම ගැලින්ම ආයෝජකයාට කොටස් විකුණනවා. පැහැදිලි? හරි. ඔය ආයෝජකයන් ගන්න ගැලින්ම සමාගමෙන් කෙලින්ම සමාගමෙන් ගන්න. ඇතරම මේ කොටස් වලද බලට ප්‍රවිෂ්ඨලා කොටස් ටිකුත් කරන්න පුළුවන් කියලා කියනවනේ සමාගමකට. ඇත්තටම ළමයි මේ සමාගමත් තමන්ගේ පළවෙනි කොටස් නිකුතුව කොටස් වලද බලේ කරනවා හරි අඩුයි. හරිද? ඒතර ඒකට තමයි ගොඩක් වෙලාවට ඔය පාවිච්චි කරන්නේ. ඒවට පාවිච්චි කරනවා ඒ වැඩේට පාවිච්චි කරනවා මේ අපි කියන එකට සමාගම් ප්‍රකාශ සංස්ථා ප්‍රකාශය කියලා. අනේ සංස්ථා ප්‍රකාශය කියලා කියනවා සමාගමක් මහජනයාට කොටස් මිලදී ගන්න ආරාධනා කරන්නේ ඒක හරහා. එතකොට මහජනයා ඒ සමාගමේ කොටස් මිලදී ගන්නවා. මහජනයා ඒ සමාගමේ කොටස් මිලදී ගත්තාන් පස්සේ ඊළඟට මහජනයා මොකද කරන්නේ? තමන් ළඟ මේ කොටස් ටික තියාගෙන ඉන්නේ නැහැ හැම වෙලාවෙම. නේ? ඇයි? උදාහරණයකට අපි දැන් මෙහෙම මෙයා ගන්න මෙතනින් 100ට කොටසක් ගන්න. උන අපි හිතමු දැන් මේගොල්ලෝ කොටස් වලද බලලා මේ කොටස් ටික දැම්මෙන් පස්සේ මේ කොටස් වලද බලයේදී මේ සමාගමේ කොටස් වලට ඉල්ලුම වැඩි වෙනවා. සමාගමේ කොටස් වලට ඉල්ලුම වැඩි වුණාම මොකද වෙන්නේ? අපි තමයි 150ක් දක්වා ගියා කියලා. ඒතර මෙයා 100ට අරගෙන මෙයා 100ට ළඟ තියාගන්නේ. මෙයා මොකද කරන්නේ? 150ට විකුණනවා. ඒතකොට එයාට 50ක ලාභයක් තියෙනවා. අන්නේ 50ේ ලාභයේ කොටස් විකුණලා ප්‍රාග්ධනය විකුණා ලබා ගන්නා ලාභයන් නිසා ඒකට අපි කියනවා ප්‍රාග්ධන ලාභ කියලා. ඔය කොටස් වල ආයෝජනය කිරීම හරහා ලබා ගන්න පුළුවන් තවත් එක වාසියක්. මොකද ප්‍රාග්ධන ලාභ ලබා ගැනීම හැකියාව. ප්‍රාග්ධන ලාභ ලබා ගන්න පුළුවන් කොටස් වලද බලේ කොටස් වල ආයෝජනය කළා. කොටස් එකෙන් බයි ගන්න පුළුවන් අනිත් chance එක ප්‍රාක්තන ලාභ ලබා ගැනීම හැකියාවක් තියෙනවා. හරි. රයිට්. ඒක ගැන කතා කරමු ඉස්සරහට. මුලින්ම ලියාගමු පළවෙනි එක. පුද්ගලයන් හා ආයතන පුද්ගලයන් හා ආයතන ආයෝජනය සඳහා දිරිගැන්වීම. පුද්ගලයන් හා ආයතන ආයෝජනය සඳහා දිරිගැන්වීම. පුද්ගලයන් හා ආයතන ආයෝජනය සඳහා දිරිගැන්වීම පුද්ගලයන් හා ආයතන ආයෝජනය සඳහා දිරිගැන්වීම දෙක දෙවෙනි එක ආයෝජකයන්ට කොළඹ කොටස් හුවමාරුව හරහා සෝරි ආයෝජකයන්ට කොළඹ කොටස් හුවමාරුව හරහා ආයෝජකයන්ට කොළඹ කොටස් හුවමාරුව හරහා විවිධ ප්‍රතිලාභ ලබාගත හැකිවීම විවිධ ප්‍රතිලාභ ලබාගත හැකිවීම තුන
සමාගම් වලට විශාල ප්‍රාක්තනයක් රැස් කරගත හැකිවීම සමාගම් වලට විශාල ප්‍රාක්තනයක් රැස් කරගත හැකිවීම සමාගම් වලට විශාල ප්‍රාක්තනයක් රැස් කරගත හැකිවීම හතර ඔය කරුණු හතරක් මතක තියාගත්තා නම් ඇති ඈ සමාගම් වල කොටස් සඳහා සමාගම් වල කොටස් සඳහා ද්විතීක වෙළඳ කලක් ඇතිවීම සමාගම් වල කොටස් සඳහා ද්විතීක වෙළඳ බලක් ඇතිවීම ඊළඟට විදේශ ආයෝජකයින් රටට අද්දවා ගත හැකිවීම විදේශ ආයෝජකයින් රටට අද්දවා ගත හැකිවීම ඊළඟ රජයේ සුරකුම්පත් අලෙවි කිරීමෙන් රජයේ සුරකුම්පත් අලෙවි කිරීමෙන් රජයට අවශ්‍ය අරමුදල් ලබා ගත හැකිවීම රජයේ සුරකුම්පත් අලෙවි කිරීමෙන් රජයට අවශ්‍ය අරමුදල් ලබා ගත හැකිවීම ඊළඟට සමාගම්වල කීර්තිනාමය හා සමාගම්වල කීර්තිනාමය හා ප්‍රතිරූපය වර්ධනය වීම හරි ළමයි සමාගම් වල කීර්තිනාමය හා ප්‍රතිරූපය වර්ධනය වීම රයිට් ඕකනේ යටින් ලියන්න නෑ ඕකනේ යටින් නෙමෙයි අනුමාත්‍රකාවල් යන්න ප්‍රාථමික කොටස් වල දපල කියලා ප්‍රාථමික කොටස් වල දපල කියලා ප්‍රාථමික කොටස් වල දපල අන්තිම ගැලල කිව්වේ පුතේ රජයේ සමාගම් වල කීර්තිනාමය හා ප්‍රතිරූපය වර්ධනය වීම 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 හරි right ප්‍රාථමික කොටස් වලද බල කියලියන් ප්‍රාථමික අනුමාත්‍රකාව විලක අනුමාත්‍රකාව ප්‍රාථමික කොටස් වලද බල ප්‍රාථමික සහ ද්විතීක කොටස් වලද බල කතා කරන්නේ මම දෙකම එකපාර කතා කරන්න ප්‍රාථමික කොටස් වලද බල අනිත් එක ද්විතීක කොටස් වලද බල මම දෙකම එකපාර කතා කරන්න හොඳේ ද්විතීක කොටස් වලද බල මේ මොකද්ද මේ කියන්නේ කියලා අහගන්න හරි
ප්‍රාථමික කොටසල්ද බලලා අනිත් එක ද්විතීයික කොටසල්ද බලලා මේකයි කතන්දරේ පුතේ ඈ මේකයි මේකේ වෙන්නේ ප්‍රාථමික කොටසල්ද බලලා සහ ද්විතීයික කොටසල්ද බලලා දැන් මේ සමාගම කොටස් නිකුත් කරනකොට ඔය සමාගම නිකුත් කරන කොටස් සමාගමෙන් ආයෝජකයන් විසින් ඒ කියන්නේ මේ සමාගමෙන් කෙලින්ම ආයෝජකයෝ ගන්න හරි සමාගමෙන් කෙලින්ම ආයෝජකයෝ මිලදී ගන්න වෙලදබලට කියනවා ප්‍රාථමික කොටස් වල දබල කියලා සමාගමක් විසින් කොටස් නිකුත් කරනකොට ඒ සමාගමේ කොටස් කෙලින්ම සමාගමෙන් ආයෝජකයෝ ගන්නනේ අන්නේ සමාගමෙන් ආයෝජකයෝ මිලදී ගන්න වෙලදබල තමයි මොකද්ද ප්‍රාථමික කොටස් වල දබල කියලා කියන්නේ ඊළඟට හරි ඊළඟට දැන් මේ සමාගමෙන් මිලදී ගත්ත කොටස් ටික මේගොල්ල විකුණනවා විකුණන්නේ කොහෙද විකුණන්නේ කොළඹ කොටස් වල දබලේ හරි කොළඹ කොටස් වල දබල තමයි මේක විකුණන්නේ අන්න කොළඹ කොටස් වල දබලේ විකුණනකොට ඒකිනුත් මිලදී ගන්නවා ආය ආයෝජකයෝ ආය සමහරක් ආයෝජකයෝ ඒකිනුත් මිලදී ගන්නවා ඒතොර කොළඹ කොටස් වල දබලෙන් ආයෝජකයන් කොටස් මිලදී ගැනීම සිදු කරනවා දැන් මේගොල්ල මේ බාන හැමතිස්සෙම මේක තීරණය වෙන්නේ මෙයා මත කවුද බාන ඩිෆෙන්ඩ් වෙන්නේ ඩිෆෙන්ඩ් වෙන්නේ මෙයා මත මෙයා ගන්නෙ කාගෙන්ද මෙයා ගන්නෙ සමාගමෙන් නම් ඒක ප්‍රාථමික කොටස් වල දබල මෙයා ගන්නෙ කාගෙන්ද මෙයා ගන්නෙ කොටස් වල දබලෙන් නම් ඒක මොකද්ද ඒක ද්විතීයික කොටස් වල දබල එතකොට කොටස් වල දබල ප්‍රාථමිකද ද්විතීයිකද කියලා තීරණය කරන්නේ කවුද ආයෝජකයා ආයෝජකයා ගන්නෙ කොතනින්ද කියන එක මත තමයි ඒක තීරණය වෙන්නේ ආයෝජකයා ගන්නෙ කොහෙන්ද ආයෝජකයා ගන්නෙ සමාගමෙන් නම් ප්‍රාථමික කොටස් වල දබල ආයෝජකයා ගන්නෙ කොළඹ කොටස් වමාරුවෙන් නම් නැත්නම් කොටස් වල දබලෙන් නම් ඒක මොකද්ද ද්විතීයික කොටස් වල දබල එතකොට ගන්නේ කොතනද කියන තැන අනුව තමයි ඒක තීරණය වෙන්නේ රයිට් ලියම් මෙහෙම ටග්ගල් ලියගම තවඩින් කරන්ට් එක යනවා ටග්ගල් ලියගම ප්‍රාථමික කොටස් වල දබල කියලා ලියන්න කොටස් නිකුත් කරන සමාගමකින් කොටස් නිකුත් කරන සමාගමකින් කොටස් නිකුත් කරන සමාගමකින් ප්‍රාථමික කොටස් වල දබල යටතේ කොටස් නිකුත් කරන සමාගමකින් ආයෝජකයින් විසින් ආයෝජකයින් විසින් ඍජුවම කොටස් පිළදී ගැනීම ඍජුවම කොටස් පිළදී ගැනීම ප්‍රාථමික කොටස් වළඳපළයි කොටස් නිකුත් කරන සමාගමකින් ආයෝජකයින් විසින් ඍජුවම කොටස් මිලදී ගැනීම ප්‍රාථමික කොටස් වලඳ බලයි ඊළඟ ද්විතීයික කොටස් වලඳ බල කියලා ලියන්න ද්විතීයික කොටස් වලඳ බල ද්විතීයික කොටස් වලඳ බල කියලා ලියන්න කොළඹ කොටස් වලඳ බලෙන් කොළඹ කොටස් වලඳ බලෙන් කොළඹ කොටස් වලඳ බලෙන් ආයෝජකයන් විසින් කොටස් මිලදී ගැනීම ආයෝජකයන් විසින් කොටස් මිලදී ගැනීම කොළඹ කොටස් වලඳ බලෙන් ආයෝජකයන් විසින් කොටස් මිලදී ගැනීම ද්විතීක කොටස් වලඳ බලයි ද්විතීක කොටස් වලඳ බලයි හරි එන පුතේ අතර ඔතනින් අතරකම තවටින් අපිට කරන්ට් එකක් යනවා හරි ඒක මම කලින් දාගත්ත ක්ලාස් එක එහෙනම් ඊළඟ දවසේ ඔතනින් දැන් කතා කරමු ඔය YouTube එකේ ඉන්න කට්ටියත් මම ඊළඟ දවසේ වීඩියෝ එකක් දාන්නම් ඒතර ඒක බලන්න පුළුවන් හරි හරි එන අයබෝන් උසන්නයි පරිස්සමින් ඉන්න අපි ඊළඟ දවසේ හම්බෙමු රෑට මැනේජ්මන්ට් ක්ලාස් එක දිනවා මැනේජ්මන්ට් ක්ලාස් එකේ අද පේපර් එකක් දාලා තිනවා පළවෙනි සෙක්ෂන් එකට අදාළව පේපර් එකක් ඒක කරලා ක්ලාස් එකට එන්න ගෲප් වලට දාලා තිනවා හරි අයබෝන්